හතේ පන්තියේ දෙවෙනි වාරය වෙනකොට පාඩම් 13ක් ඉවර කරලා තියෙන්න ඕන. ඉතින් මේ පාඩම් 13ම නැවත මතක් කර දීමක් සිද්ධ කරනවා මේ পেපර් එකේ. හොඳයි පුතේ මෙන්න පළවෙනි ප්‍රශ්නය. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිම එකකේ කුමක්ද? අපි දන්නවා පුතේ මේ බහුසෛලික ජීවියෙක්ගේ. ඒ කියන්නේ උසස් ජීවීන්ගේ එහෙම නැත්නම් උසස් ජීවීන් ගොඩනැගිලා තියෙන්නේ විවිධ සංවිධාන මට්ටම් වලින්. විවිධ සංවිධාන මට්ටම් වලින්. ඒ සංවිධාන මට්ටම් ටික පිළිවෙලින් ඔයාලට පුළුවන් වෙන්න ඕන. පුතේ මුලින්ම සෛල තියෙන්නේ. සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක එකතු වෙලා අවයව හැදෙනවා. අවයව එකතු වෙලා පද්ධති හැදෙනවා. පද්ධති එකතු වෙලා තමයි පුතේ ජීවියා ගොඩනැගෙන්නේ. එහෙනම් මේ ගැලීම් සටහනේ පළවෙනියට මෙන කොටස තමයි සෛල. සෛල. එහෙනම් පුතේ අර බිත්තියක ගඩොල් තියනවා වගේ බිත්තියක් ගඩොල් වලින් ගොඩනගෙනවා වගේ පුතේ අපේ දේහයේ මූලික ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය සෛලය. සෛලය. එහෙනම් ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය වෙන්නේ මොකද්ද පුතේ? අපේ සෛලය. සෛල. ජීවි දේහයේ සංවිධාන මට්ටම් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. මෙන්න ලස්සනට තියෙනවා ඒක. ඔන්න පිළිවෙලින් සෛල පටක අවයව පද්ධති ජීවියා. ආන්න එහෙමයි එන්නේ. හරි. පුතේ මේ ඔය අවයව වලට කියනවා ඉන්ද්‍රයන් කියලා. ඉන්ද්‍රයන් කියලාත් කියනවා. ඒකත් මතක තියාගන්න. එහෙනම් මෙන්න ගැලීම් සටහන සෛල පටක අවයව පද්ධති ජීවියා. එහෙනම් මේකට පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. හොඳයි තුන්වෙනි ප්‍රශ්නේ. ශාකයක ආහාර පරිවහනය කරන්නේ කුමන පටකයේ මගින්ද? පුතේ පටකයක් කියලා කියන්නේ සෛල සමූහයක් නිශ්චිත කෘත්‍යයක් සඳහා හැඩගැහිලා තියෙනවා. සෛල ගොඩක් යම් වැඩක් සඳහා හැඩගැහිලා තියෙනවා. අපි ඒකට කියනවා පටකයක් කියලා. පුතේ මේ ශාකයක ප්‍රධාන පටක දෙකක් ඔයා දැනගෙන යන්න ඕන. එකක් තමයි අර ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ආහාර ටික ශාකය පුරා බෙදා හරින පටකය. ඒකේ නම තමයි පුතේ ෆ්ලෝයම. එහෙනම් ශාකයක ආහාර පරිවහනය කරන පටකය මොකද්ද? ෆ්ලෝයම් පටකය. ෆ්ලෝයම් පටකය. පුතේ ශාකයට ජලයයි ඛනිජ ලවණයි අරගෙන ශාකය පුරා බෙදා හරින්නේ ශෛලම් පටකය මගින්. ශෛලම් පටකය මගින්. එහෙනම් මතක තියාගන්න ශෛලම් පටකයෙන් තමයි ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන්නේ. ෆ්ලෝයම් පටකයෙන් තමයි පුතේ ආහාර පරිවහනය කරන්නේ. ඔය පටක දෙක නම් ඉතා හොඳින් ඔයා දැනගෙන හැඳිනගෙන ඉන්න ඕන පටක දෙක. රයිට්? හරි. හොඳයි. මේ තියෙන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය. ඒතර අපේ ආහාර ජීර්ණ පද්ධතිය මීටර් 9ක් විතර දිගයි. මුඛ කුහරයෙන් පටන් ගන්නෙ ගුදයෙන් ඉවර වෙන්නේ. ගුදයෙන් ඉවර වෙන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය කොටස් ටික ගත්තොත් එහෙම මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්න ස්රෝතය, එහෙම නැත්නම් අපි කියනවා ගලනාලය කියලා, ඊළඟ ආමාශය, පුඩාන්ත්‍රය, එහෙම නැත්නම් ශුද්‍රාන්ත්‍රය, ඊළඟ මහාන්ත්‍රය, එහෙම නැත්නම් අපි කියනවා මහා බඩවැල කියලා. මහා බඩවැල එහෙම නැත්නම් මහාන්ත්‍රයෙන් පස්සේ ගුද මාර්ගය, ගුදය. රයිට්? හරි. දැන් මොකද්ද බලමුක අපේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ යන්නේ ඉතල සුසන පද්ධතියක් තියෙනවා. මෙන්න සුසන පද්ධතිය. සුසන පද්ධතිය මොකෙන්ද පටන් ගන්නෙ පුතේ? නාස්කුටීරෙන්. නාස්කුටීරෙන් පටන් ගන්නෝ ග්‍රසනිකාවට එනවා. ස්වරාලයට එනවා. ශ්වාසනාලයට එනවා. ශ්වාසනාලිකාවලට බෙදෙනවා. වම්හා දකුණු විදිහට. ඊට පස්සේ අනුශ්වාසනාලිකාවලට බෙදෙනවා. අනුශ්වාසනාලිකා කෙළවරවල් වල තියෙනවා ගර්ත කියලා ව්‍යුහයක්. ගර්ත කියලා ව්‍යුහයක් තියෙනවා. එතෙන්දි තමයි අර වායු මාරුව සිද්ධ වෙන්නේ. එහෙනම් පිළිවෙල මතක තියාගන්න. අපි ඇතුළේ ඉඳලා ඕනනම් ගත්තොත් එහෙම ගර්ත අනුශ්වාසනාලිකා මෙන්න ගර්ත කෙළවර තියෙනවා. ඊට පස්සේ අනුශ්වාසනාලිකා, ඊළඟ ශ්වාසනාලිකාව, ශ්වාසනාලය, ස්වරාලය, ග්‍රසනිකාව, නාස්කුටීරය. ඔය තමයි පුතේ අපේ ශ්වසන පද්ධතියේ තියෙන කොටස් ටික. ඊළඟට මේ ශ්වාස නාලිකා ඇතුළු වෙන්නේ කෙලින්ම පෙනහැලි දෙකට. මේ තින් මේ වම් හා දකුණු පෙනහැලි දෙකට තමයි ශ්වාස නාලිකා දෙක ඇතුළු වෙන්නේ. රයිට්. යටින් තියෙනවා පුතේ මහා පේශියක්. ඒකට කියනවා මහා ප්‍රාචීර පේශිය කියලා. මේ තින් යටින්.
මහා ප්‍රාචීර පේශිය. මේ පෙනහැලි දෙක ආරක්ෂා කරගෙන ඉන්නවා පුතේ යටකටු කූඩුවකි. ඒකට අපි කියන්නේ පර්ශු කූඩුව කියලා. පර්ශු කූඩුව කියලා කියන්නේ. ඒවත් මතක් කරගන්න. රයිට් එහෙනම් මෙන්න අපේ ප්‍රශ්නය. ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන අවයවය. අග්න්‍යාශය, අන්නස්රෝතය, සොරාලය, මහාන්ත්‍රය. පුතේ සොරාලය තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ නෙවෙයි. ශ්වාසනාලයත් එක්ක තමයි සොරාලය තියෙන්නේ. සොරාලය තියෙන්නේ ශ්වසන පද්ධතියේ. එහෙනම් පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. රයිට්. පස්වෙනි ප්‍රශ්නය. දියබුලත් පැලෑටියක් හොඳින් සෝදා එහි මූල පද්ධතිය රතු පැහැයෙන් වර්ණ ගන්වන ලද ජල මඳුනක පැය කීපයක් තබා කඳ රතුපාට වූ පසු කඳේ හරස් කඩක්ගෙන අන්වීක්ෂණ නිරීක්ෂණය කළ විට රතු පැහැයෙන් දිස්වන පටකය වන්නේ හොඳයි පුතේ දියබුලත් පැලෑටියක රූපයක් මට හොයාගන්න බැරි වුණා හැබැයි මං කූඩලු පැලේක රූපයක් හොයාගත්තා මේ තියෙන්නේ කූඩලු පැලයක් ඉතින් මේ කූඩලු පැලයක් පුතේ අපි වර්ණ ගන්නපු ජල භාජනයක ගිල්ලුවොත් එහෙම අන්න අපිට පේනවා ඒ වර්ණයට අදාළ පාටින් වතුර ටික මෙහෙම උඩට යනවා උඩට යනවා පේන ඉතින් අපෙන් අහනවා ඒ ඒ වතුර ගෙනියන පටකය මොකද්ද කියලා දැන් මම ඔයාලට කලිනුත් මේක කිව්වා ජලය සහ ඛනිජ ලවණ ගෙනියන්නේ ශෛලම් පටකෙන් එහෙනම් පුතේ මෙතන පිළිතුර මොකද්ද ශෛලම් පටකේ ශෛලම් පටක හරි ලොකුවට ඡේදි තිබ්බට ලොකු ප්‍රශ්නයක් වගේ තිබ්බට අහන්නේ පොඩි දෙයක් අහන්නේ පොඩි දෙයක් මතක තියාගන්න ඕන දෙකයි ආහාර පරිවහණය කරන්නේ ප්ලෝයම් පටකයෙන් ජලය හා ඛනිජ ලවණ පරිවහණය කරන්නේ ශෛලම පටකයෙන් රයිට් ඔය දෙක මතක තියාගත්තම හරි හොඳයි 6 වෙනි ප්‍රශ්නේ වායු ගෝලයේ දූෂණයට හේතු වන වායුමය දූෂකයක් අපි දන්නවා වායු ගෝලයේ දූෂණය වෙනවා කියන්නේ වායු ගෝලයේ ප්‍රසස්ත තත්ත්වය නැති වෙලා යනවා වායු ගෝලයේ දූෂණය වෙන්නේ පුතේ වායු ගෝලයට විවිධ දූෂක එකතු වෙලා විවිධ දූෂක එකතු වෙලා ඒ දූෂක පුතේ ආකාර දෙකක් තියෙනවා එකක් අංශුමය දූෂක අනිත් එක වායුමය දූෂක එහෙනම් අපෙන් අහන්නේ වායුමය දූෂකයක් වань එහෙනම් වායුවක් විදියට තියෙන දූෂකයක් දැන් සිමෙන්ති කුඩු වායු නෙවෙයි ඒක අංශුමය දූෂකයක් දූවිලි කියන්නේ අංශුමය දූෂකයක් ඊයම් අංශු කියලාම තියෙනවා අංශුමය දූෂකයක් එහෙනම් කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ පුතේ වායුමය දූෂකයක් කාබන් ඩයොක්සයිඩ් වගේ තමයි කාබන් මොනොක්සයිඩ් උත් දෙන්න සමාන නෑ හරි සමාන නෑ හැබැයි දෙන්නම වායු ගෝලයේ දූෂණය කරන වායු දෙකක් දෙන්නම වායු ගෝලයේ දූෂණය කරන වායු දෙකක් එහෙනම් පුතේ කාබන් මොනොක්සයිඩ් තමයි මෙතනට පිළිතුර වෙන්නේ හොඳයි 7 වෙනි ප්‍රශ්නේ තල දර්පණයක් ඉදිරියේ තිබූ ඉංග්‍රීසි කැපිටල් අකුරු 4ක් 5ත දැක්වේ මේවායින් කුමන අක්ෂරයේ ඊට වෙනස් වූ ප්‍රතිබිම්බයක් දර්පණය තුලින් ප්‍රදර්ශනය කරන්නේද පුතේ තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබ්බම ඒ වස්තුවෙන් ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ ඔයා දැනගන්න ඕන ඒ කියන්නේ ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හිටගත්තම අර කණ්ණාඩි අස්සේ එකෙක් හැදෙනවානේ අන්න ඌගේ ලක්ෂණ ටික දැනගන්න මොනවාද ලක්ෂණ ටික උඩුකුරුයි ප්‍රතිබිම්බය උඩුකුරුයි ඊළඟට මේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ ඒ නිසා අපි ඒකට කියනවා අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා කියනවා ඊළඟට වස්තුවේ සිට දර්පණයට තියෙන දුරයි දර්පණයේ සිට ප්‍රතිබිම්බයට තියෙන දුරයි සමානයි ඒ කියන්නේ वस्तु दुराय प्रतिबिंब दुराय समानाय समान ईलंगट वस्तुए प्रमाणय प्रतिबिंबे प्रमाणयम वेनो प्रतिबिंबे प्रमाणय वस्तुए प्रमाणयट समानाय अंतिमेक हरस सतट पति मारु वेला पेन्नी वम दकुण मारु वेला पेन्नी एकट विद्यावे कियन्नी पार्श्विक अपवर्तनय कियला නම් තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබ්බම ඒ වස්තුව පාර්ශ්වික අපවර්තනයට ලක් වෙනවා. ඒ කියන්නේ සර් හරස් සතට පැති මාරු වෙලා පේනවා. එහෙනම් දැන් මෙන්න ඉංග්‍රීසි අකුරු 4ක් තියලා තියෙනවා. දැන් මේ අකුරු 4 පාර්ශ්වික අපවර්තනයට ලක් වෙනවා.
පාර්ශ්වික අපවර්තනයට ලක් වෙනවා. ඒ කියන්නේ හරස් අතර පැති මාරු වෙනවා. හරස් අතර පැති මාරු වෙනවා. එහෙනම් දැන් ඒක තේරුම් අරගෙන මොකද්ද අපෙන් අහන්නේ? මේවායින් කුමන අක්ෂරය ඊට වෙනස් වූ ප්‍රතිබිම්බයක් දර්පණය තුලින් ප්‍රදර්ශනය කරන්නේද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. හරි. එතකොට ඒ කියන්නේ පුතේ දැන් හැම ඕන වස්තුවක් දර්පණ ඉදිරියේ තිබ්බම පාර්ශ්වික අපවර්තනය පෙන්නනවා. හැබැයි දැන් මේ වමයි දකුණයි දෙපැත්තම සමාන අක්ෂර පාර්ශ්වික අපවර්තනය වුණත් ඒකම තමයි. ඒකම තමයි. හරි. දැන් හොඳම උදාහරණේ මේ O කියන අක්ෂරය ගන්නු. දැන් O ගත්තම ඒකේ වමයි දකුණයි දෙකම සමානයිනේ. ඉතින් වම දකුණ මාරු වුණත් ඒක එහෙමම තමයි. ඒක එහෙමම තමයි. හරි. T කියන්නේත් ඒ වගේ එකක්. වමයි දකුණයි සමාන. A කියන්නේත් ඒ වගේ එකක්. හැබැයි P කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි. මෙන්න P තියෙනවා. P වම දකුණ මාරු වුණාම හරස් අතර පැති මාරු වුණාම පේන්නේ මෙහෙම. ඔයා විභාගෙට මේ වගේ එකක් දුන්නාම කොහොමද මේක චෙක් කරගන්නේ? බලන්න වම් පැත්තයි දකුණු පැත්තයි සමානයිද කියලා. අක්ෂරේ. සමානයි නම් පුතේ පාර්ශ්වික අපවර්තනය සිද්ධ වෙනවා. උනාට අපිට ඒක අඳුර ගන්න බෑ. අඳුර ගන්න බෑ. එහෙම සමාන නැත්තම් පාර්ශ්වික අපවර්තනය සිද්ධ වෙනවා. මම දකුණ මාරු වෙලා පේන්නේ. එහෙනම් මෙතෙන්ට අපිට ගන්න තියෙන උත්තරේ තමයි හතරවෙනි උත්තරේ P කියන අකුර. රයිට්? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. තිරේකට ගත හැකි යටිකුරු ප්‍රතිබිම්බ ලබාගත හැක්කේ පහත කුමන ප්‍රකාශ උපකරණයෙන්ද? රයිට්. තිරේකට ගන්න පුළුවන් නම් පුතේ මොකද අපි කියන්නේ? තාත්විකයි කියලා. තිරේකට ගන්න බැරි නම් අතාත්විකයි. අතාත්විකයි. යටිකුරුයි. ඒ කියන්නේ ඔළුවෙන් හිටගෙන වගේ තමයි පේන්නේ. අපි ඉස්සරහා ගිහිල්ලා ඒ මොකක් හරි එකේ හිටගත්තම ඒ ප්‍රකාශ උපකරණ ඉස්සරහා හිටගත්තා ඔළුවෙන් හිටගෙන වගේ තමයි පේන්නේ. හරි. දැන් මේක අයින් කරන්න පුළුවන් ඒවා පටගාලා අයින් කරලා දාන්න. වීදුරු තහඩුව. වීදුරු තහඩුවෙන් ඔය කියන වැඩ කරගන්න බෑ. තිරේකට ගන්න පුළුවන් යටිකුරු ඒවා වීදුරු තහඩුවෙන් එන්නේ නෑනේ. ඊළඟට තල දර්පණේ අයින් කරන්න. ඔයාගේ ගෙදර තියෙන කණ්ණාඩියේ ඉස්සර ඔයා හිටගත්තම ඔයා ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ පේනවද? නෑනේ. ආ අයින් කරන්න. ඒකත් අයින් කරන්න. හරි. ඒකත් අයින් කරන්න. එහෙනම් දැන් උත්තර දෙකයි තියෙන්නේ. අවතල දර්පණයේද උත්තර දර්පණයේද? දැන් මෙන්න තියෙනවා හැන්දක්. හැන්දක් තියෙනවා. ඒතර හැන්දේ හොදි ගන්න පැත්තෙන් මේ ළමයා පේන විදිය තියෙනවා. හැන්දේ හොදි ගන්න පැත්ත නෙමෙයි විරුද්ධ පැත්තෙන් පේන විදිය තියෙනවා. දැන් බලන්න මේ හොදි ගන්න පැත්ත ඇතුළට වක්‍ර වෙලා තියෙන්නේ. ඇතුළට වක්‍ර වෙලා තියෙන්නේ. එහෙනම් ඇතුළට වක්‍ර වෙලා තියෙනවා නම් දර්පණයක්. ඒකට කියන්නේ අවතල දර්පණයක් කියලා. ඔයාලට පැහැදිලිවම පේනවා මේකේ යටිකුරු ප්‍රතිබිම්බයක් තියෙන්නේ. ඕන්නම් මේක තිරේකට ගන්නත් පුළුවන්. එහෙනම් යටිකුරු තාත්වික ප්‍රතිබිම්බ ලබා දෙන්නේ අවතල දර්පණ. මේ තියෙන අවතල දර්පණයක සංකේත සටහන. සංකේත සටහන. මතක තියාගන්න. මතක තියාගන්න. රයිට්. එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3. පිළිතුරු අංක 3. රයිට්. පුතේ මේ තියෙන්නේ පුෂ්පයක හරස් කඩක්. පුෂ්පයක කොටස්. ඒතර පුෂ්පයක ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. පූමාංගය, ජායාංගය, මණිපත්‍ර, දලපත්‍ර. පුතේ පූමාංගය කියලා කියන්නේ පුෂ්පයක පිරිමි කොටස. අපි රේණු කියලාත් හඳුන්වනවා. එයා තමයි පරාග කණිකා හදන්නේ. මේ රේණුවක් කොටස් දෙකකින් සමන්විත වෙනවා. පූමාංගයේ කොටස් දෙකයි පුතේ. මොනවාද ඒ? පරාග දානියයි සූත්‍රිකාවයි. මේ තියෙන්නේ පරාග දානියයි සූත්‍රිකාවයි. පුතේ පුෂ්පයක ගැහණු කොටසට කියන්නේ ජායාංගය කියලා. කොටස් තුනයි ඒකේ. කලංකය, කීලය, ඩිම්බකෝෂය. කලංකේ, කීලය, ඩිම්බකෝෂය. පුතේ ජායාංගයේ කාර්යය තමයි ඩිම්බ නිපදවීම. ඩිම්බකෝෂයේ අස්සෙ තමයි ඩිම්බ තියෙන්නේ. ඊළඟට පුෂ්පයේ තියෙන ඊළඟ කොටස තමයි පුතේ දලපත්‍ර. දලපත්‍ර කියල කියන්නේ මල් පෙති වලට. දලපත්‍ර වල කාර්යය තමයි පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය කරගන්න එක. ඊළඟට පුතේ පහලින්ම තියෙනවා මොන පත්‍රද? මණිපත්‍ර. මේ තියෙන්නේ මණිපත්‍ර. මණිපත්‍රයේ වල කාර්යය තමයි පුතේ පුෂ්පයේ ලපටි අවධියේදී
पुष्पे ඇතුළත කොටස් ආරක්ෂා කර ගැනීම මල් පොහට්ටුවක් ගැන හිතන්න මල් පොහට්ටුවේ සම්පූර්ණයෙන් වහගෙන ඉන්නේ මණිපත්‍ර වලින් එහෙනම් ලපටි අවදී පුෂ්පය ඇතුළත කොටස් ආරක්ෂා කරනවා මණිපත්‍ර මණිපත්‍ර එහෙනම් ඔන්න ඕවා තමයි පුතේ පුෂ්පයක කොටස් වල කාර්යභාරයන් වෙන්නේ අපි යම් ප්‍රශ්නෙට හොඳයි පුෂ්පයක දික්කඩක රූපයක් මෙහි දැක්වේ මෙම රූපයේ x අක්ෂරයෙන් දක්වා ඇත්තේ දැන් මේක දැක්කේ මම තේරෙන්න ඕන මේ තියෙන්නේ ජායාංගය මේ උඩින්ම තියෙන්නේ කලංකය මේ බටේ තමයි කීලය මේ තියෙන්නේ ඩිම්බ කෝෂය ඩිම්බ කෝෂයේ ඇතුලේ මේ බෝල බෝල තියෙන්නේ ඩිම්බ එහෙනම් x කියලා ඉර ගහලා තියෙන්නේ ඩිම්බ වලට පුතේ සර් ඩිම්බ කෝෂ නෙවෙයිද නෑ ඩිම්බ කෝෂය නෙවෙයි දැන් ඩිම්බ කෝෂය නම් මේ වටේට තියෙන එකට ගහලා තියෙන්න ඕන ඉරක් මේකට ගහලා තියෙන්න ඕන ඉරක් එහෙම ගහලා නෑනේ රයිට් එහෙනම් පුතේ ඩිම්බය තමයි මෙතනට එන පිළිතුර වෙන්නේ හොඳයි 10 වෙනි ප්‍රශ්නේ පාද සංකේතයෙන් දැක්වෙන්නේ අයියෝ සර් මේ තියෙන්නේ වියලි කෝෂයක් නෑනේ මේ වියලි කෝෂයක් නෙමෙයි වියලි කෝෂයකුයි මේකයි වෙන් කරලා අඳුර ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන වියලි කෝෂයක පුතේ එකග්‍රයක් දිගයි එකග්‍රයක් කොටයි දිගාග්‍රය ධන කොටාග්‍රය ඍණ මේ තියෙන්නේ පුතේ දාරිත්‍රකයක් මෙන්න තියෙනවා දාරිත්‍රකයේ සැබෑ පෙනුම දාරිත්‍රකයේ සැබෑ පෙනුම මේ තියෙන්නේ එතන දාරිත්‍රකේ සංකේතය තමයි මේ තියෙන්නේ මේ සංකේතය දිහා හොඳට බැලුවොත් ඔයාට පේනවා මේ අග්‍ර දෙක ඍණාග්‍රය ටිකක් තදපැහැයෙන් තියෙනවා මේ ඍණාග්‍රය තදපැහැයෙන් තියෙන. අනිත් අග්‍රයේ තරම් තදපැහැයක් නැහැ. එහෙනම් මතක තියාගන්න දාරිත්‍රකේ සංකේතයේ ඉරි දෙකම එක ගාන. ඉරි දෙකම එක ගාන. උතේ දාරිත්‍රකේ කාර්යය තමයි తాවකාලිකව ආරෝපණ ගබඩා කරන එක. स्थिति विद्युत आरोपण तावकालिक गबड़ा करनो मे दारित्रके सबैपेनुम गत्तम मे दिगाग्रे धन केटियाग्रे रेन रेन दारित्रके दारितावय मनिन्ने पुते फेरड्वली कैरट ने वे फेरड फेरड्वली तमाय मन फेरड्वली मन राइट हर एना पिडुतुर वेन्ने दारित्रके की ජලයේ වඩාත් හොඳින් දියවන ද්‍රව්‍යයක් වතුරේ හොඳට දියවෙනවා පොල් තෙල් නෑනේ පොල් තෙල් දියවෙන්නෙම නෑ කහ කුඩු නම් පොඩ්ඩක් දියවෙනවා නිල් කුඩුත් පොඩ්ඩක් දියවෙනවා සීනි නම් මරුවටම දියවෙනවා එහෙනම් වඩාත් හොඳින් දියවෙන්නේ මොනවාද පුතේ සීනි සීනි තමයි වඩා හොඳින් දියවෙන්නේ මතක තියාගන්න ඉහත රූපවලින් දක්වා ඇති බීජ හා ඵල ව්‍යාප්ත වන්නේ ඉහත නෙමෙයි මෙතන හැටියට නම් පහත පහත රූපවලින් දක්වා ඇති බීජ හා ඵල ව්‍යාප්ත වන්නේ අපි දන්නවා පුතේ මේ ගස් වල හැදෙන බීජ පුළුවන් තරම් මෞෂාකෙන් ඈතට ගෙනියන්න තමයි මේ මෞෂාකේ උත්සාහ කරන්නේ ඉතින් පුතේ මේ බීජ හා ඵල මෞෂාකේ ඈතට යවන්න ක්‍රම කීපයක් පාවිච්චි කරනවා ඒවා වෙන්න පුළුවන් සුළඟෙන් යන්න පුළුවන් ජලය මගින් යන්න පුළුවන් සතුන් මගින් යන්න පුළුවන් ස්පෝටණයෙන් යන්න පුළුවන් මොකද සර් ස්පෝටණය කියලා කියන්නේ පිපිරීමෙන් පිපිරීමෙන් යන්න පුළුවන් හරි එහෙනම් පුතේ මේ මෙතන මේ උත්තර හතරම බීජ හා ඵල ව්‍යාප්ත වන ක්‍රම හතර ඔය තියෙන්නේ ඊට මේ රූපෙ දිහා බලුවම අපිට පේනවා නිකන් පුළුන් වගේ අයිටම් එකක් තියෙනවා හරි මෙතන තියෙනවා නිකන් පාවිලා යන්න පුළුවන් අයිටම් එකක් වගේ එහෙනම් සැහැල්ලුයි මේ තියෙනවා සැහැල්ලුයි ඒ වගේම පාවෙලා යන්න පුළුවන් විදිහට තමයි මේවා සැකසීලා තියෙන්නේ හරි සැකසීලා තියෙන්නේ එහෙනම් අනිවාර්යෙන් මේ බීජ හා ඵල ව්‍යාප්ත වෙන්නේ මොකෙන්ද පුතේ සුළඟින් සුළඟින් යනවා නම් සැහැල්ලු වෙන්න ඕන තටුවැනි ව්‍යුහ තියෙන්න ඕන ඒ කියන්නේ පාවීමට ආධාර වන ව්‍යුහ තියෙන්න ඕන පාවීමට ආධාර වන ව්‍යුහ තියෙන්න ඕන හරි දැන් මේ පළවෙනි එක හොර හොරා නෙමෙයි හොර 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 එතකොට ඒකේ තටු වගේ එකක් තියෙනවානේ මේ මැද පුළුම් සැහැල්ලුයි සැහැල්ලුයි පුතේ සතුන් මගින් යනවා නම් සතුන්ට කන්න දෙයක් තියෙන්න ඕන එහෙම නැත්තම් සතුන්ගේ ඇඟේ ඇලෙන මොකක් හරි තියෙන්න ඕන කොකු වගේ ව්‍යුහයක් තියෙන්න ඕන පුතේ ජලයේ මගින් යනවා නම් පා වෙන්න ඕන ස්පෝටණේදී වෙන්නේ පිපිරීම රබර් කූඩලු වගේ දේවල් පිපිරීම මගින් ස්පෝටනින් යනවා රයිට් එන පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 2 හොඳයි 13 වෙනි ප්‍රශ්නය පටල කම්පණයෙන් පමණක් ශබ්දේ නිපදවන උපකරණ ඇති පිළිතුර තෝරන්න
අපි දන්නවා ධ්වනි ප්‍රභවයක් කියලා කියන්නේ ධ්වනිය නිපදවන්න පුළුවන් වස්තුවකට පුතේ ධ්වනි ප්‍රභව ආකාර 3යි පටල හෝ දඬු කම්පණයෙන් හඬ නිපදවන බහඬ එහෙම නැත්නම් ධ්වනි ප්‍රභව දැන් පටල හෝ දඬු කම්පණයෙන් කියලා කියනකොට උදාහරණත් කියලාම යන් පීරය නේ ඔක්ටෆෑඩය නේ තාලම් පට සිම්බල් එක නේ ඒ වගේ දේවල් ඊළඟට තව જાතියක් තියෙනවා තත් කම්පණයෙන් හඬ නිපදවන ධ්වනි ප්‍රභව තත් තත් ඇදි තන්තු සිතාරයේ වයිලීනයේ ගිටාරයේ වීණාව තත් කම්පණි ඊළඟ වායු කඳන් කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ වායු වායු බටනලාව හොරණෑව සෙක්සෆෝනය කොම්බුව හග්ගෙඩිය ඒ වගේ දේවල් ඒ වගේ දේවල් එහෙනම් අපෙන් අහන්නේ පටලයක් පුතේ පටලයක් කම්පණයෙන් පමණක් හරි පටලයක් කම්පණයෙන් පමණක් දැන් පළවෙනි උත්තරේ බටනලාව තියෙනවනේ වායු කඳන් දෙවෙනි උත්තරේ හොරණෑව තියෙනවනේ වායු කඳන් හතරවෙනි උත්තරේ වයලීනේ සිතාරේ ගිටාරේ තුනම තත් එනම් පටල කම්පණයෙන් රබාන ගැටබෙරය තම්මැට්ට 14 වෙනි ප්‍රශ්නේ ද්විබීජ පත්‍රී ශාකේ දැන් අපි දන්නවා මේ ශාක අපිට වර්ග කරන්න පුළුවන් මල් පිපෙන ශාක මල් පිපෙන්නේ නැති ශාක විදිහට මල් පිපෙන ඒවා සපුෂ්ප ශාක මල් පිපෙන්නේ නැති ඒවා අපුෂ්ප ශාක ඔය මල් පිපෙන එහෙම නැත්නම් සපුෂ්ප ශාක පුතේ නැවත අපි කොටස් දෙකකට වර්ග කරනවා ඒ තමයි පුතේ ඒක බීජ පත්‍රී ශාක ද්විබීජ පත්‍රී ශාක එතකොට ඒක බීජ පත්‍රී ශාක වලට අපි ගන්නවා පොල්තල් කිතුල් වගේ තාල කුලේ ශාක බොහෝ විට අපිට ගන්න පුළුවන්. ද්විබීජ පත්‍රී ශාක වල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අතු බෙදෙනවා. හරි. අතු බෙදෙනවා. ඒ වගේම මුදුන් මුලක් තියෙනවා. අතු බෙදෙනවා මුදුන් මුලක් තියෙනවා. ඊළඟට පත්‍රය ගත්තම ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙනවා. ඊළඟට කඳ ගත්තම පහලින් ලොකුයි උඩට යනකොට පොඩි වෙනවා. කඳේ පාදස්තය පළල් ඉහළට යනකොට කුඩා වෙලා යනවා. ඔන්න ඔය වගේ ලක්ෂණ. එනම් ද්විබීජ පත්‍රී ශාකයක් අතු බෙදෙන ගහක් මඩු කියලා කියන්නේ අපුෂ්ප ශාකයක් මඩු කියන්නේ අපුෂ්ප ශාකයක් එකයින් කරන්න හරි උණ කියලා කියන්නේ පුතේ තනි කර තෘණ කුලේ ලොකුම එකක් හරි ඒ කියන්නේ අතරම තනකොළ ගහක් එහෙම කියන්නත් අවුල් වගේ හරි තෘණ කුලේ ලොකු ගහක් හරි කිතුල් කියන්නේ ඒක බීජ පත්‍රී ශාකයක් अब पेपोल के लिए द्विबीज पत्र शाखिया मेन पेपोल गह हम अतु बेदी अतु बेदी हर हाई मे द्विबीज एक बीज क्या बेरो बीजेपी एलि एक बीजेपी एलि देखाय द्विबीज वाले बीजेपी एलि देखाय एक बीजेपी पत्र शाख वाले बीजेपी एलि एक विनसा हाई पालसिन प्रश्न प्रतिबिंब पहाक लबा गनी तलदर्पण देखा कान तो तभी यू तू कोने कुमक අපි දන්නවා මේ තල දර්පණ පාවිච්චි කරලා අපිට බහු ප්‍රතිබිම්බ හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ තල දර්පණ එකිනෙකට ආනතව තිබ්බම බහු ප්‍රතිබිම්බ හැදෙනවා. දැන් තල දර්පණ දෙකක් අතර කෝණය අංශක 90කින් තිබ්බොත් අංශක 90කින් තිබ්බොත් ප්‍රතිබිම්බ 3යි. අංශක 60කින් තිබ්බොත් ප්‍රතිබිම්බ 5යි. අංශක 45කින් තිබ්බොත් ප්‍රතිබිම්බ 7යි. අංශක 30කින් තිබ්බොත් ප්‍රතිබිම්බ 11යි. ඒ කියන්නේ සර් මේ තල දර්පණ දෙක අතර කෝණය අඩු වෙන්න ප්‍රතිබිම්බ ගාන වැඩි වෙනවා වැඩි වෙනවා එහෙනම් 3යි 5යි 7යි 11 90යි 60යි 45යි 30යි කටපාඩම් කරලා යන්න ඕන විභාගෙට එහෙනම් ප්‍රතිබිම්බ පහක් ගන්න නම් අපි 60ක කෝණයකට තල දර්පණ දෙක තියන්න ඕන 60ක කෝණයකට තියන්න මේක කටපාඩම් කරලා යන්න විභාගෙට හරි කටපාඩම් කරලා යන්න අහන්න පුළුවන් අහන්න පුළුවන් රයිට් ඊළඟට පෘථුවේ ඇලුමිනියම් ලෝහය නිකල් ලෝහය ඇත්තේ පිළිවෙලින් අපි අපි දන්නවා අපේ පෘථුවේ තුල විවිධ ලෝහ තියෙනවා විවිධ ලෝහ තියෙනවා ඒතර ඇලුමිනියම් සහ නිකල් තියෙනවා ඒතර ඇලුමිනියම් නම් තියෙන්නේ පුතේ කබලේ ඇලුමිනියම් තියෙන්නේ කබලේ නිකල් තියෙන්නේ මැද හරි නිකල් හරේ හරේ තියෙන අපි දන්නවා පෘථුවි අපි කොටස් තුනකට කඩනවානේ ප්‍රධාන වශයෙන් ඇතුළට කබල ප්‍රාවරණය හරය තුර කබලේ තමයි ඇලුමිනියම් තියෙන්නේ නිකල් තියෙන්නේ හරයි රයිට් හරි අතක තියාගන්න උත්තරේක තැඹු බිත්තරයක්
කටුව සහිතව හරස් අතර කැපුව විට පෘථිවිය අභ්‍යන්තරයේ ව්‍යුහයට අනුරූප ආකෘතියක් ලෙස සැලකිය හැකිය. මේදී බිත්තරේ කහමදයට අනුරූප වන්නේ පෘථිවිය. ආපු එන සිම්පල් නේද පුතේ. කහමදේ කියන්නේ ඉතින් හරයනේ. කහමදේ කියන්නේ හරය. එතකොට සර් සුදුමදේ ආ ප්‍රාවරය. එතකොට සර් බිත්තර කට්ට ආ කබල. බිත්තර කටුව තමයි කබල. සුදුමදේ තමයි ප්‍රාවරණ. බිත්තර කහමදේ තමයි හරය. හරය. තොර කබල කියලා කියන්නේ ඉතා සියුම් ඒ කියන්නේ කිලෝමීටර් 20ක් විතර නේ 20කුත් නෑ සමහර තැන් වලින් අරිම පොඩි ඝනකමක් තියෙන විස්තරයක් ඒක තමයි අපි මේ ඔක්කොම වැඩ කිඩි ටික දාන්නේ ෆස්ට් අපි යයි ලෑනේ වයින් කිරීම මගින් ක්‍රියා කරන සෙල්ලම් කාරයේ ගබඩා වී ඇති ශක්ති ආකාරයේ කුමක්ද දැන් පුතේ විවිධ ශක්ති ආකාර තියෙනවා විභව ශක්තිය රසායනික ශක්තිය චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය ධ්වනි ශක්තිය ගොඩක් ශක්ති ආකාර තියෙනවා දැන් ඔන්න ඔන්න මරු මේක හරි වයින් කිරීම මගින් ක්‍රියා කරන සෙල්ලම් දැන් අර වයින් තියලා නේ අපි නම් මෙහෙම ඇදලා 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 එකපාරම බිම තිබම් ක්‍රූන් ගලයන් ආන්නේ වගේ කාර් එකක් උතර අපෙන් අහන්නේ වයින් කිරීම මගින් ක්‍රියා කරන සෙල්ලම් කාර් එක ගබඩා වී ඇති ශක්ති ආකාරය පුතේ චාලක ශක්තිය කියන්නේ මොකද්ද මේ චලනය වන වස්තු වල ගබඩා වෙලා තියෙන ශක්තිය විභව ශක්තිය කියලා කියන්නේ මොකද්ද? යම් වස්තුවක පිහිටුමානුව හෝ හැඩය වෙනස් කිරීම මත ගබඩා කරන ශක්තිය. මොකද්ද විභව ශක්තිය කියලා කියන්නේ? යම් වස්තුවක පිහිටුම මත ගබඩා වෙලා තියෙන ශක්තිය. එහෙම නැත්නම් යම් වස්තුවක හැඩය වෙනස් කරලා ගබඩා වෙලා තියෙන ශක්තිය. එහෙනම් දැන් වයින් කරන කාර් එක ඇතුලේ තියෙනවා පුතේ පොඩි ස්ප්‍රින් එකක් වගේ එකක්. පොඩි ලෝහ මේකක් තියෙනවා. ඉතින් අපි වයින් තියනවා කියලා කරන්නේ ඒක හැඩය වෙනස් කරන එක. ආ ඒක හැඩය වෙනස් කරලා ඒකට දාන ශක්තිය මොකද්ද එහෙනම්? විභව ශක්තිය. විභව ශක්තිය. මේකට ගොඩක් දරුව ගහන්නේ චාලක ශක්තිය කියලා. ඒගොල්ලන් කාර් එක යනවා කියලා හිතනවා. කාර් එක යන්නේ නැහැ. අපිට කියන්නේ වයින් කිරීමකින් ක්‍රියා කරන සෙල්ලම් කාර් එක ගබඩා. සෙල්ලම් කාර්යයේ අස්සේ. අස්සේ ගබඩා වෙලා තියෙන්නේ මොකද්ද කියලා. හරි. ඒක හරියට නිකන් ඇදි කැටපෝලයක් වගේ. ඇදි කැටපෝලයක් ඇදි දුන්නක් ඇදි ඉලාස්ටික් පටියක ගබඩා වෙන්නේ පුතේ අර හැඩේ වෙනස් කිරීම නිසා ගබඩා වෙන විභව ශක්තිය රයිට් මතක තියාගන්න රයිට් එහෙනම් උත්තරේ තුන උත්තර ආලෝකය හා දක්ෂිණාලෝකය නම් දර්ශන හටගන්නේ කුමන ගෝලයේද අපි දන්නවා අපේ වායු ගෝලය පෘථිවියේ මේ අපි ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 700ක් විතර ඈතට විහිදෙනවා පුතේ ඒ වායුගෝලයේ පුතේ අපි ස්තර වලට වෙන් කරනවා වායුගෝලයේ විවිධ ස්තර වලට අපි වෙන් කරනවා නේ දැන් මෙයා ඔයාගේ ඔළුවට උඩින් තියෙන පුතේ පරිවර්තී ගෝලය ඊට ඉහළින් ස්තර ගෝලය ඊට ඉහළින් මධ්‍ය ගෝලය හෙවත් සීත ගෝලය ඊට ඉහළින් තාප ගෝලය අවසාන වශයෙන් අභ්‍යවකාශයත් එක්ක සම්බන්ධ වෙනවා බහිර් ගෝලය එහෙම නැත්නම් බාහිර ගෝලය ඉතින් මේ උත්තරාලෝකය හා දක්ෂිණාලෝකය කියලා කියන්නේ අහසේ දුලන වළා අහසේ දිදුලන වලා කියලා කිව්වට මේවා වලාකුළු නෙවෙයි. වලාකුළු නෙමෙයි. ඔයා දන්නවා වලාකුළු නිර්මාණය වෙන්නේ පරිවර්තී ගෝලයේ තුල විතරයි. අනිත් කාරණේ මේ උත්තරාලෝකයේ දකින්න පුළුවන් වෙන්නේ උත්තර ද්‍රවයට ගියාට පස්සේ. දක්ෂිණාලෝකයේ දකින්න පුළුවන් වෙන්නේ දක්ෂිණ ද්‍රවයට ගියාට පස්සේ. ඔයාට ජීවිතේට බලා ගන්න බෑ. ලංකාව ඉඳලා උත්තරාලෝකේවත් දක්ෂිණාලෝකේවත් මොකද අපි ඉන්නේ සමකේ ආසන්න රටක නිසා. රයිට්. කෙසේ වෙතත් මේ උත්තරාලෝකය එහෙම නැත්නම් මේ දක්ෂිණාලෝකයේ දක්න ලැබෙන්නේ පුතේ තාප ගෝලයේ තුල පාට පාට ලස්සන ලස්සන පාට පාට රටා අපිට මේ ගෝලයේ තුල දක්නට ලැබෙනවා අහසේ රයිට් හරි එහෙනම් උත්තරේ වෙන්නේ තාප ගෝලය පුතේ මේ තියෙන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් ඇසට නොපෙනෙන ශුද්‍ර වස්තු නිරීක්ෂණය සඳහා තමයි අපි මේ උපකරණය පාවිච්චි කරන්නේ ඇසට නොපෙනෙන ශුද්‍ර වස්තු නිරීක්ෂණය සඳහා තමයි සංයුක්ත ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරන්නේ. පුතේ මෙහිදී කාච වර්ග දෙකක් අපි යොදා ගන්නවා. කාච වර්ග දෙකක් කියලා කියන්නේ මෙතන තියෙන ඔක්කොම උත්තල කාච තියෙන්නේ. හරි. හොඳට මතක තියාගන්න. උත්තල කාච තියෙන්නේ මෙතන ඔක්කොම. එතන මේ උත්තල කාච වලින් අපේ ඇස ආසන්නයේ තියෙන කාචයට අපි කියන්නේ පුතේ උපනිත කියලා. වස්තුවට ආසන්න කාච එයට අපි කියන්නේ අවනෙත කියලා. අවනෙත් තුනක් තියෙනවා පුතේ.
අවබල මැදිබල අදිබල කියලා අවනෙත් තුනක් තියෙනවා. ඒතර අවනෙත කියලා කියන්නේ වස්තුවට ආසන්න කාචයට. උපනෙත කියලා කියන්නේ ඇසට ආසන්න කාචයට. right? හරි. අපි අංක ප්‍රශ්නෙට ආලෝක අනික්ෂේ ප්‍රාචීරයේ මගින් පුතේ මේ තියෙන්නේ ප්‍රාචීරය. මේ තියෙන්නේ. ඔක අපිට මෙහෙම මෙහෙම කරකන්න පුළුවන්. පුතේ ප්‍රාචීරයෙන් කරන්නේ මේ දර්පණයෙන් ගන්න ආලෝකය ටික දර්පණයෙන් එකතු කර ගන්න ආලෝකය ටික මේ උඩ තියෙන උඩනේ අපි ස්ලයිඩ් එක තියන්නේ කදාව තියන්නේ කදාවට යොමු කරන එක කරන්නේ. ඒතර ප්‍රාචීරයෙන් පුළුවන් කදාවට ලැබෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න. එහෙනම් ප්‍රාචීරයේ කාර්යය මොකද්ද පුතේ? ආලෝක ප්‍රමාණය පාලනය කිරීමයි. දැන් මේ මේ යටින් එන ආලෝකය මෙහෙම දැන් උඩට එනවනේ පුතේ ආලෝකේ. අපි හිතමු මෙහෙම එනවා කියලා ආලෝකේ. ඔහොම එනවනේ ආලෝක. ඔහොම එන ආලෝකයේ පුතේ දැන් මෙතනනේ කදාව තියලා තියෙන්නේ. හරි. ඔහොම තියනවා කියලා හිතන්න. අන්න ඒකට කොච්චරක් දෙනවද කියලා තීරණය කරන්න. ප්‍රාචීරින්. ප්‍රාචීරින්. ඒක නියන් දොරක් වගේ. හරි. ඒක මෙහෙම කරවකනකොට ඒක ආලෝකේ අඩු කරගන්න පුළුවන්, වැඩි කරගන්න පුළුවන්. ආලෝකේ අඩු වැඩි කරගන්න පුළුවන්. රයිට්. හරි. එහෙනම් ආලෝක ප්‍රමාණය පාලනය කිරීම තමයි පුතේ ප්‍රාචීරින් කරන්නේ. හරි. ඊළඟ එක. ඊළඟට යා. මෙම රූපයෙන් පෙන්වා ඇත්තේ මේ රූපයෙන් පෙන්නලා තියෙන්නේ බොංචි බීජ දෙකක් නෑනේ. පාට පෙනවා නම් බොංචි යට දෙකක් වගේ දෙකක් දෙක දෙක තියෙනවා. මෙතනත් බොංචි යට දෙකක් තියෙනවා, මෙතනත් බොංචි යට දෙකක් තියෙනවා. මේ දෙකේ මැද සිදුරුකුත් තියෙනවා. හරි. මැද සිදුරුකුත් තියෙනවා. පුතේ මේ තියෙන්නේ පූ ටිකාවක්. උතන තියෙන්නේ ওই සෛල දෙකක්. ඔයාලට කියන්නේ පුතේ පාලක සෛල කියලා. බොංචි බීජ හැඩති පාලක සෛල දෙකකින් පූටිකාවක් නිර්මාණය වෙනවා. පුතේ මේ පූටිකා වලින් කරන්නේ වායු හෝමාරු. ඒ කියන්නේ මේකෙන් මේක පත්‍රයේ පිහිටනවා. මේක පත්‍රයේ පිහිටන්නේ පත්‍රයට ඔක්සිජන් ටික ශොෂණයට ඕනනේ. ඒ ටික ගන්න මේකේ. පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් ඕනනේ. ඒ ටික ගන්න මේකේ. මේක හරහා ප්‍රභා සංශ්ලේෂණයෙන් ऑक्सीजन निपदेनवाणी एटी के लिए दाणी मेकी अरे जलवाष्प एलियट दहवाल काले सूर्यतापे निशा शाके जलवाष्पोली कोटसा के लिए जल कोटसा के लिए उत्सवेदने के मुकद उत्सवेदने एक मेक हरा इहना मेक थियन तहणि शाकपात्र यटि अपि चर्मीय पटके शाकपात्रे යටි අපචර්මය කියලා තියෙනවා. උඩු අපචර්මය කියලා කියන්නේ ශාකපත්‍රයේ උඩ. ශාකපත්‍රයේ යටර කියනවා යටි අපචර්මය කියලා. ආ එතන තියෙන පූටිකා සෛල තමයි මේ තියෙන්නේ. පූටිකා සෛල නෙමෙයි සෝරි. පූටිකා සිදුරු. මේ 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 සිදුරුවට කියන්නේ පූටිකා සිදුරු කියලා. මේක හැදෙන්නේ පාලක සෛල දෙකක් එකතු වෙලා. ඒක අපි ලොකු පන්තිවලට ගියාම ලොකුවට බලමු. රයිට් උත්තරේ වෙන්නේ එක. පුතේ 22 වෙනි ප්‍රශ්නේ. රසායනික ශක්තිය තාප ශක්තිය කරනවා. පුතේ මේ ලෝක ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. ශක්තියට කරන්න පුළුවන් එක දෙයයි පුතේ. එක් ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාගේ ඔළුවට උඩ තියෙන බල්බ් එක පත්තු වෙනවා නම් එතන සිද්ධ වෙන ශක්ති පරිණාමය. එහෙම නැත්නම් ශක්ති පරිවර්තනය තමයි පුතේ විදුල ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය වෙන එක. පරිණාමණය. පරිණාමණය කියලා කියන්නේ පරිවර්තනය වෙනවා. එකක් තව එකකට වෙනස් වෙනවා. දැන් ට්‍රාන්ස්ෆෝමර් වෙන ග්‍රහලෝකයකින් එනවා කට්ටිය. ඇවිල්ලා මෙහි අපේ රටට ඇවිල්ලා ලෝකෙට ඇවිල්ලා ඉවරලා එක එක වාහන වගේ හැදෙනවා. බම්බල් බී කියයි නේ. එක එක විදියට හැදෙනවා. ආ ඒ වගේ එකක් තමයි මේ. එහෙනම් ශක්තිය තවත් ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඒකට කියනවා ශක්ති පරිණාමණය කියලා. එනම් අපෙන් අහන්නේ රසායනික ශක්තිය තිබ්බා දැන් ඒකෙන් තාප ශක්තිය හදනවා. රසායනික ශක්තිය තාප ශක්තිය. දැන් රත්කල විදුලි ස්ත්‍රීකය. විදුල ශක්තිය තාප ශක්තිය බවට. දල්වන ලද විදුලි පන්දම. ඒ කියන්නේ ටෝච් එක. විදුල ශක්තිය ආලෝක ශක්තිය. බයිසිකල් ඩයිනමෝ. ඩයිනමෝ. චාලක ශක්තිය විදුල ශක්තිය. එහෙනම් ඉතිරි වෙන අසරණයක් ඉටිපන්දම දහණය කරපු ඉටිපන්දම. ඒතුරු ඉටිපන්දමේ තියෙන රසායනික ද්‍රව්‍ය. ඉතින් මේක දහණය කරාම තාප ශක්තිය එනවා.
එහෙනම් 19 වන ඊට පන්දමේදී වෙන්නේ රසායනික ශක්තිය තාප ශක්තිය බවට පත් වීම. එතෙන්දී රසායනික ශක්තිය ආලෝක ශක්තිය කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. මොකද ශක්ති දෙකක් ඇති වෙනවා. එකක් තාප ශක්තිය අනිත් එක ආලෝක ශක්තිය. රයිට් හරි. හොඳයි 23 වෙනි ප්‍රශ්නේ. පාසඳා නගර අතුරෙන් උන්නතාංශයේ අඩු නගරය හා වායුගෝලීය පීඩනයේ අඩු නගරයේ පිළිවෙලින් දක්වන වර්ණය. වර්ණය කියන්නේ පිළිතුර. හරි. වර්ණය කියලා කියන්නේ පිළිතුර. එතකොට උන්නතාංශය කියලා කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා කොයිතරම් උසද කියන එක. මුහුදු මට්ටමේ උස 0.1 මීටර්. හරි. 0.1 මීටර්. එතකොට මුහුදු මට්ටමෙන් ඉහළට යන්න යන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. මේ හරියට තේරුම් ගන්න. රයිට්. මෙන්න තියෙනවා මුහුද. ඕන්න මුහුද තියෙනවා. හරි. හරි. එතකොට දැන් මෙතනින් උඩ මෙච්චර කුඩින් ඉන්නවා කියලා හිතන්න. ඔහොම කන්දක් තියෙනවා කියලා හිතන්න ඔය ගානට. හරි. ඔය ගානට කන්දක් තියෙනවා කියලා හිතන්න. එතකොට දැන් කන්ද උඩ ඉන්නවා මිනිස්සෙක් හිතන්න. හරි. කන්ද උඩ ඉන්නවා මිනිස්සෙක්. මේ කන්ද පාමුල ඒ කියන්නේ මුහුදු මට්ටමේ වෙරළෙත් ඉන්නවා මිනිස්සෙක් හිතන්න. එතකොට දැන් වායුගෝලීය පීඩනය උස වැඩි කාගේද? වෙරළි ඉන්න කාගේ? උන්නතාංශයේ වැඩි මේ අපි තුන් මෙතනින් ඉවරයි කියලා වායුගෝලෙ අපි ජොලියට හිතමුකෝ කිලෝමීටර් 800 ඔතනින් කියලා. එහෙනම් මෙයාට වායුගෝලීය පීඩනය මෙච්චරයි. හරි? එයාගේ එච්චරයි. එහෙනම් පුතේ මුහුදු මට්ටමින් ඉහළට යන්න යන්න වායුගෝලීය පීඩනයට මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට වායුගෝලීය පීඩනය වැඩිම වෙන්නේ මුහුදු මට්ටමේදී. එවරස් කන්දට නැග්ගම ඒක අඩුයි. ඒක අඩුයි. එහෙනම් දැන් අපි මොකක්ද අහන්නේ? වායුගෝලීය පීඩනය උන්නතාංශයේ අඩු නගරය හා වායුගෝලීය පීඩනයේ අඩු නගරය. උන්නතාංශය කියලා කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා තියෙන උස. ඉතින් කොළඹ තියෙන්නේ කොළඹනේ ඉතින් ওই මුහුද තියෙන්නේ කොළඹ ආසන්නේනේ. හරි. එතකොට එතන තමයි උස අඩුම. ඒ කියන්නේ උන්නතාංශයේ අඩුම එතන. හරි. උන්නතාංශයේ අඩුම එතන. එහෙනම් A කියන පිළිතුර ගන්න. එතකොට වායුගෝලීය පීඩනය අඩු. වායුගෝලීය පීඩනය අඩු වෙනවා මං කිව්වා ඉහළට යන්න යන්න. එහෙනම් මෙතන තියෙන ඉහළම නගරය තමයි උසම නගරය තමයි නුවරඑළිය. එහෙනම් එතන වායුගෝලීය පීඩනය අඩුයි. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 2. පුතේ උන්නතාංශය කියලා කියන්නේ මොකද්ද? මුහුදු මට්ටමේ ඉඳලා තියෙන උස. ඉතින් ඇත්තටම කොළඹ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2ක් 3ක් විතර උස මට්ටමක තියෙන්නේ. උස මට්ටමක තියෙන්නේ. හරි. එහෙනම් උන්නතාංශය අඩුයි. නුවරඑළිය ගත්තොත් වායුගෝලීය පීඩනය අඩුයි. මහනුවර උත්තරයක් දාන්න ඕන නිසා උත්තරයක් දාලා තිනවා මහනුවර කියලා. 24. අපුෂ්ඨවංශී සතුන් පමණක් දක්නට ලැබෙන පිළිතුර තෝරන්න. පුතේ දැන් මේ සතුන් අපිට කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ කොඳු ඇට පෙළක් තියෙන සත්තු ඉන්නවා, කොඳු ඇට පෙළක් නැති සත්තු ඉන්නවා. වෙන විදිහකට කිව්වොත් ඇටකටු තියෙන සත්තු ඉන්නවා, ඇටකටු නැති සත්තු ඉන්නවා. ඉතින් ඔයා බලන්න ඕන ඇටකටු තියෙනවද නැද්ද කියලා. ඇටකටු තියෙනවා නම් කොඳු ඇට පෙළක් තියෙනවා, කශේරුවක් තියෙනවා. හරි. ඇටකටු නැත්තම් කොඳු ඇට පෙළක් නැහැ, කශේරුවක් නැහැ, මොනවත් නැහැ. හරි. හා. අපුෂ්ඨවංශී සතුන් විතරයි. ඒ කියන්නේ ඇටකටු නැති වුන් විතරයි. මුහුදු ලිහිණියා කියන්නේ කුරුල්ලෙක්. කුරුල්ලන්ට හොඳට ඇටකටු තියෙනවා. එනේ උත්තරේ අයින් කරන්න. ඉස්සා කියලා කියන්නේ ඇටකටු නැහැ. ඇටකටු නැහැ. හැබැයි ඉබ්බා ඇටකටු තියෙනවා. මුහුදු අශ්වයා කියන්නේ මාළුවෙක්. ඇටකටු තියෙනවා මුහුදු අශ්වයා මාළුවේ. හරි. ආ ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ. මුහුදු ලිහිණියා කියන්නේ කුරුල්ලෙක්. එනිසා ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ. කූඩැල්ලා කියන්නේ අපුෂ්ඨවංශී සතෙක්. කූඩැල්ලගේ ආය ඇටකටු තියෙනවෙ. සමනලයා ඇටකටු නැහැ. ගොළුබෙල්ලා ඇටකටු නැහැ. එහෙනම් මේ තුන් දෙනා තමයි අපුෂ්ඨවංශී ජීවීන් තුන් දෙනා වෙන්නේ. රයිට්. එහෙනම් උත්තරේ පුතේ 4. උත්තරේ 4. රයිට්. 4. Excuse me sir. අහන්න. අන්වීක්ෂය සම්බන්ධ ප්‍රකාශ තුනක් පාද දැක්වේ. මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය පිළිබඳ ප්‍රකාශ තුනක් දීලා ඒවයින් සත්‍ය මොකක්ද කියලා අහනවා. අවනත වස්තුවට සමීප කාචයයි. අවනත ගාව තමයි වස්තුව තියෙන්නේ. බලන එක තියෙන්නේ අවනත ගාවනේ. ඒක හරි. ආ ඒක හරි.
දලසීරුව මාරුව මගින් දේහ නලය චලනය කළ හැකිය අපි දන්නවා සියුම් සීරු මාරුව තියෙනවා දලසීරු මාරුව දලසීරු මාරුවෙන් අල ලොකු නලය බටේ එහාට මෙහාට කරන්න පුළුවන්ද පුළුවන් 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 ඒක හරි අවනත ලෙස අවතල කාච යොදා ගනි පට්ටපල් බොරු අවනත ලෙස යොදා ගන්න උත්තල කාච උපනත ලෙසත් යොදා ගන්න උත්තල කාච මුළු ආලෝක අන්වීක්ෂයටම යොදා ගන්න උත්තල කාච උත්තල කාච එහෙනම් C වැරදි A හරි B හරි උත්තරේ එක උත්තරේ එක උත්තරේ එක right හරි එහෙනම් ඔන්න පුතේ ඉවරයි පළවෙනි ප්‍රශ්න 25 හරි ඒතර මේකේ මේ ප්‍රශ්න 25ක් තියෙනවානේ ආ මේ තියෙන අරක මේ තියෙන දලසීරු මාරුව මේ මෙන්න මේ බටේ දේහ නලය එහාට මෙහාට කරන්න පුළුවන් දලසීරු මාරුව හරි දලසීරු මාරුව ඒක හරි right අපි එනවා පේපර් එකේ දෙවෙනි කොටසේ ඒ කොටස ඡේදයක් දීලා අපෙන් අහනවා ඡේදයෙන් ප්‍රශ්න හොඳයි ඡේදේ ඉක්මනට කියවන්නම්මා සයිරුයි පවුලේ සියලු දෙනා සමග මාමාගේ නිවසට ගියේ මෝටර් රථයෙන් සයිරුයි එයාගේ පවුලේ ඔක්කොමත් එක්ක කාර් එකේ ගිහිල්ලා මාමලාගේ ගෙදර හරි මාමාගේ නිවස පිටියේ කඳුකර ප්‍රදේශයක එහිදී ඔව්හු සුන්දර දියඇල්ලක් අසල සෑහෙන වෙලාවක් නැවතී සිටි අතර සවස් වන විට මාමාගේ නිවසට ළඟා වූහ මාමා රූපවාහිනිය නරඹමින් සිටින ආකාරය ඔව්හු දුටුවහ දුටුවෝය හරි ආලින්දේ විදුලි පහන් දැල්වා තිබුණු අතර විදුලි පංකාවද ක්‍රියාත්මක කර තිබිනි ඉරි ගහලා තියෙනවා දියඇල්ලක් රූපවාහිනිය විදුලි පංකාව විදුලි පහන් අපිට මොකද කියන්නේ ඡේදයේ යටි නිරියඳී ඇති පහත පාසඳාන් පදවලින් ප්‍රදර්ශනය වන ශක්ති ආකාරය මොනවාද පුතේ දියඇල්ලක් දියඇල්ලක තියෙන්නේ චාලක ශක්තිය මොකද චලනය වන වස්තුවක් වතුර මෙහෙම වැටෙනවා අයනම් චාලක ශක්තිය දියඇල්ලේ තියෙන චාලක ශක්තිය හැබැයි වැවක ජලාශයක ගබඩා වෙලා තියෙන්නේ විභව ශක්තිය ඒක මතක තියාගන්න හරි පුතේ ජලාශයක ගබඩා වෙලා තියෙන විභව ශක්තිය දියල්ලක ගංගාවක චාලක ශක්තිය මේ කන්දක් පහලට වැටෙන්නේ මොකද්ද වැටෙන්නේ දියල්ල ඕකනේ දියල්ල කියන්නේ හරි ඒතර එතෙන්දි වතුර චලනය වෙනවානේ චලනය වන වස්තු වල තියෙන චාලක ශක්තිය හැබැයි පුතේ දියල්ලට වතුර දුන්න අර උඩ තිබ්බ මේ ජලාශේ වස්තුවක පිහිටුම මත ගබඩාවන ශක්තිය විභව ශක්තිය තියෙන විභව ශක්තිය හිතන්නකෝ මේ ජලවිදුලි බලාගාරයක් ගැන. ඒතර ජලවිදුලි බලාගාරයේ ජලාශය තුල ගබඩා වෙලා තියෙන්නේ විභව ශක්තිය. අර බටේ දිගේන වතුරවල ගබඩා වෙලා තියෙන්නේ චාලක ශක්තිය. චාලක ශක්තිය. right? පටල ගන්න එපා. හරි? ඒතර විභව ශක්තිය ආකාර දෙකයි පුතේ. එකක් පිහිටුම මත ගබඩා වෙන ශක්තිය. අනිත් එක තමයි හැඩේ වෙනස් කරලා ගබඩා වෙන ශක්තිය. දැන් හැඩේ වෙනස් කරා කිව්වම අර ස්ප්‍රින් එකක් අදින එක ඇදි දුන්නක් ඇදි කැටපෝලයක් ඇදි ඉලාස්ටික් පටියක් ඒ වගේ ඒවා ගන්න පුළුවන් හරි දියල්ලේ තියෙන්නේ චාලක ශක්තිය අය කතන්දරයක් නෑ එතන තියෙන්නේ චාලක ශක්තිය තමයි චාලක ශක්තිය තමයි හරි හරි ඉතුර දියල්ලට වතුර ගේන ජලාශයේ තියෙන්න පුළුවන් විභව ශක්තිය හරි ගලා යන ජලය දියල්ල කියන්නේ ගලාගෙන යන වතුර නේ පුතේ චාලක ශක්තිය තියෙන්නේ චාලක ශක්තිය තියෙන්නේ රයිට් හරි හොඳයි ඊළඟ එක රූපවාහිනිය රූපවාහිනියෙන් අපිට ආලෝක ශක්තිය පේනවා රූප පේනවා ආලෝක ශක්තිය සද්දෙත් ඇහෙනවා ධ්වනි ශක්තියක් තියෙනවා ධ්වනි ශක්තියක් තියෙනවා විදුලි පහන් කියන්නේ බල්බ් බල්බ් වල ඉතින් තියෙන්නේ ආලෝක ශක්තිය විදුලි පංකා කැරකෙනවා 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 නම් තියෙන්නේ චාලක ශක්තිය මේ ෆෑන් විදුලි පංකා කියලා කියන්නේ එනවා පුතේ චාලක ශක්තිය ආලෝක ශක්තිය ධ්වනි ශක්තිය ආලෝක ශක්තිය චාලක ශක්තිය ඔය විදිහට එන්නේ right හරි ඊළඟ ප්‍රශ්නයට දැන් ලියන්න උත්සාහ කරන්න එපා පුතේ හොඳට අහන් ඉන්න පස්සේ රෙකෝඩින් වීඩියෝ එක දැම්මම අවශ්‍ය නම් ලියා ගන්න ලියපු නැති දරුවෝ ඉන්නවනම් හරි නැත්නම් ඔයා ලියනකොට වෙලාව ගත වෙනවා හොඳට අහන් ඉන්න ඉස්සර හරි right ඊළඟ එක මෝටර රථයේ ගමන් කිරීම සඳහා ශක්තිය ලබා ගන්නේ ඉන්ධන එහෙම නැත්නම් පෙට්‍රල් දහනයේනි ඉන්ධනවල ශක්තිය ගබඩා වෙද්දී කුමන ශක්ති ප්‍රභේදය ද එහෙම නැත්නම් ආකාරද කියලා අහනවා ඉන්ධන කියලා කියන්නේ රසායනික දෙයක් නේ එහෙනම් ඒ තුල තියෙන්නේ රසායනික ශක්තිය. ඉන්ධන කියලා කියන්නේ රසායනික ද්‍රව්‍ය. එහෙනම් ඒ තුල තියෙන්නේ පුතේ රසායනික ශක්තිය. right? හරි. දියල්ලක සිදුවන ශක්ති පරිණාමණි.
මේ බලන්නකො මේ දියැලක සිද්ධ වෙන ශක්ති පරිණාමය තමයි දියැලට වතුර ගේන්නේ මේ වගේ ගබඩා වෙලා තියෙන පිහිටුව මත ගබඩා වෙලා තියෙන ජලාශයකින් ඒතර ඒක විභව ශක්තිය ආ දැන් වතුර මෙතනින් පහලට වැටෙනවා ආ වැටෙනකොට තියෙන චාලක ශක්තිය එහෙනම් දියැලක වෙන්නේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන එක දියැලක වතුර වැටෙනකොට තියෙන චාලක ශක්තිය දියැලට වතුර ගේන ජලාශයේ තියෙන්නේ විභව ශක්තිය රයිට් එහෙනම් විභව ශක්තිය චාලක ශක්තිය කරන එක තමයි ඒදී සිද්ධ වෙන සිද්ධිය වෙන්නේ රයිට් හරි හොඳයි පුතේ B ප්‍රශ්නේ රූපේ දැක්වෙන ලෙස සෙල්ලම් කරත්තයක් සකස් කිරීමට සූදානම් වූ ශිෂ්‍යයෙකුට ඒ සඳහා නූල් ලොතන බොබිනයක් සොයා ගැනීමට අපහසු විය දැන් මේ මේ නූල් ලොතන එකට කියනවා බොබින් එක කියලා ඒ විනයට යොදාගත හැකි වෙනත් ද්‍රව්‍යයක් හරි මේ මේ කරත්තේ හදන්න එකනේ බොබින් එක කියලා කියන්නේ අර දෙපැත්තෙම සිදුරු තියෙනවා නේ මේකේ අස්සෙන් රබර් බෑන්ඩ් එකක් දාලා හරි ඔයගලන් කරලා නැද්ද මේක ඉරටු දෙකක් දෙපැත්තෙන් සෙට් කරලා මෙහෙම මෙහෙම කරව කළා තිබ්බට පස්සේ මේක පෙරලි 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 යනවා දැන් මේ විදිහට දිග ඉරටු කෑල්ලක් දානවා ඒකට රබර් බෑන්ඩ් එක සෙට් කරලා රබර් බෑන්ඩ් එක එහා පැත්තෙන් අරගෙන ඒ පැත්තේ පොඩි ඉරටු කෑල්ලක් සෙට් කරනවා හරි ඊට පස්සේ මේක මෙහෙම මේ මේ දිග ඉරටු කෑල්ල මෙහෙම මෙහෙම ඔතනවා හරි නිකන් අපි අර මේ මේ වයින් කරන කාර් එකක් වයින් තියනවා වගේ හරි මෙහෙම 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 කරව කළා මේක බිමින් තියනවා ඒතර මේක පෙල්ලි 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 යනවා ඒතර මෙන්න මේ බොබින් එක වෙනුවට අපිට යොදා ගන්න පුළුවන් එකක් අපිට හිස්ටින් එකක් උනත් යොදා ගන්න පුළුවන් හරි හිස්ටින් එකක් පොඩි හිස්ටින් එකක් අපිට මේ වැඩේට යොදා ගන්න පුළුවන් හරි එම උපකරණයේ ශක්තිය ගබඩා කර ඇති ද්‍රව්‍ය කුමක්ද ශක්තිය ගබඩා කරලා තියෙන්නේ මේ රබර් පටියේ අපි තමයි ඒකට ශක්තියක් ගබඩා කරන්නේ හැඩය වෙනස් කරලා ආයේ ශක්තිය ගබඩා කරන්නේ කෙසේද? ඇඹරීමෙන්, දඟර ගැසීමෙන්, කරකැවීමෙන්. ඔය වගේ උත්තරයකට අපිට යන්න පුළුවන්. ශක්තිය ගබඩා කරන්නේ අර ඉරටු කෑල්ල මෙහෙම මෙහෙම කරව කළා, එහෙම නැත්නම් අඹරලා, දඟර ගස්සලා, හරි? මේක භ්‍රමණය කරලා ඔය මොකක් හරි උත්තරයකට අපිට යන්න පුළුවන්. හරි. එම ශක්තිය ගබඩා කරන්නේ කුමන ශක්ති ආකාරයේද? යම් වස්තුවක හැඩය වෙනස් කිරීම නිසා ගබඩා වෙන්නේ විභව ශක්තිය. විභව ශක්තිය. විභව ශක්තිය හරි හරි එම උපකරණ නිර්මාණය කිරීමේදී ඔබට ඔබට ඇති වූ දුෂ්කරතාවයක් දැන් මේ වගේ ප්‍රශ්නයකදී ලියන්න එපා මට නම් එහෙම දුෂ්කරතාවයක් ආවෙ නැහැ මං ජොලිය නියමටම වැඩේ කරා කියලා ලියන්න එපා එහෙම එන්න පුළුවන් දුෂ්කරතාවයක් ලියන්න ඕන මොකක් හරි දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම මේ රබර් පටිය නිවැරදි ආකාරයට ඇතුල් කළ නොහැකි වීම ඒ කියන්නේ අර අස්සෙන් අර බොබින් එක අස්සෙන් රබර් පටිය දා ගන්න ටිකක් අමාරුයි වගේ ඒ වගේ දුෂ්කරතාවයකට ආයර මූණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරි ආකාරව දඟර ගැසීම කළ නොහැකි වීම. හරි ආකාරව මේකේ ඇස්සේ මේක දඟර ගැහෙන්නේ නැහැ. හොඳයි අපි යන් දෙවෙනි ප්‍රශ්නයට. පෘථුවේ භූතැටි දක්වන සිටියම මෙම රූපයේ දැක්වේව. අපි දන්නවා අපේ පෘථුවේ කබල නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ තනිකර තට්ටේ වගේ එකට නෙවෙයි. ඒක නිකන් ෆුට්බෝලයක්, වොලිබෝලයක් වගේ කෑලි කෑලි වලට අර වෙන් වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ කෑලි වලට අපි කියනවා පුතේ භූතැටි කියලා. භූතැටි කියලා කියන. හරි. එහෙනම් භූතැටියක් කියලා කියන්නේ පුතේ පෘථුවිය කබල බෙදී ඇති කොටස්. පෘථුවියේ කබල කබල. හරි. දැන් ගොඩක් දරුවෝ පටල ගන්නවා මේ ගොඩ බිම් ටික තමයි භූතැටි කියන්නේ කියලා. වැරදිද? මේ මේ රූපෙ දිහා බලන්නකෝ මේ මුහුදේ මේ මේ තියෙන භූතැටි මායි මේ මේ තියෙන භූත. දැන් පැසිෆික් භූතැටිය සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ මුහුදේ. හරි. ඒතර අපි දන්නවා මුහුදේ වතුර සාගරවල ජලයේ තියෙන්නේ මේ කබලනේ. හරි. එනම් මේ කබල කබල වෙදී ඇති කොටස් තමයි අපි භූතැටි විදියට හඳුන්වන්නේ රයිට් හරි ශ්‍රී ලංකාව අයත් වෙන්නේ පුතේ ඉන්දු ඕස්ට්‍රේලියන් භූතැටියට එහෙම නැත්නම් ඉන්දියන් ඕස්ට්‍රේලියන් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූතැටියට ඉන්දු ඕස්ට්‍රේලියන් භූතැටිය කිව්වත් ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූතැටිය කිව්වත් දෙකම එකයි රයිට් කො අපි ලංකාමේදී මේදී ඉන්දු ඕස්ට්‍රේලියන් භූතැටි මෙන්න තියෙන නේද? හොඳට මතක තියාගන්න අපි කිසිම භූතැටි මායිමක නෑ. ඉන්දියාවේ මැදින්න යනවා මේ. හැබැයි අපි නෑ. ඒතර භූතැටි මායිමක අපි නැති නිසා අපිට භූමිකම්පා නැත. දැවන්ත භූමිකම්පා අපිට එන්නේ නැත. හරි. භූතැටි මායිමක හිටියොත් තමයි ඒ එතෙන් සිද්ධ වෙන චලන නිසා තමයි භූමිකම්පා එන්නේ. හොඳයි. භූතැටි එකිනෙක සාපේක්ෂව චලනය වීමදී භූතැටි දෙකක් එකිනෙකින් ඈත් විය හැකිය. එසේ වුවහොත් ඇතිවන ප්‍රතිඵලය කුමක් විය හැකිද? අපි දන්නවා පුතේ භූතැටි
මේ එකිනෙක චලනය වෙනවා සමහර වෙලාවට මේ දෙක මෙහෙම ඈත් වෙනවා දැන් මේ පළවෙනි රූපේ වගේ බලන්නකො මේ මගේ අත් දෙක තියෙනවා මේ මේ භූත ඇටි දෙක කියලා හිතන්න දැන් මේ දෙක මෙහෙම ඈත් වෙනවා හරි මේ ආකාරයේ චලනයකදී භූත ඇටි දෙක එකිනෙකින් ඈත් වෙයි හිදී ගැඹුරු ආගාදයක් දැන් මෙහෙම ඈත් වුණාම හෙන වලක් හැදෙනවානේ හරි ආ මෙහෙම දෙක ඈත් වුණොත් භූත ඇටි දෙක එතන ගැඹුරු ආගාදයක් හැදෙන ඊළඟ B එකට යන B එකට කියලා කියන්නේ මේකට මේකට යන මේකදී වෙන්නේ පුතේ එක් භූත ඇටියක් අනෙක් භූත ඇටියත් එක්ක මෙහෙම ඇවිල්ලා හැප්පෙනවා මෙහෙම. මෙහෙම හැප්පෙනවා. හැප්පුණාම එකක් යටට යනවා එකක් උඩට එනවා. හරි? මෙහෙම ඇවිල්ලා හැප්පෙනවා. එතකොට එකක් මෙහෙම අස්සට යනවා. එකක් මෙහෙම අස්සට යනවා. හරි? එතකොට මොකද වෙන්නේ? මිනිස් චලනයේදී එක් භූත ඇටියක් අනෙක් ඇටිය පහළට තෙරපා ඉහළට ගමන් කරයි. මෙහිදී භූකම්පනයක් ඇති විය හැකිය. එද මේ දෙක මෙහෙම හැප්පෙනවානේ. හැප්පෙනකොට එතකොට භූකම්පන තරංගයක් ඇති වෙලා භූමි කම්පාවක් ඇති වෙන්න පුළුවන්. තුන්වෙනි එකේදී වෙන්නේ මෙහෙම. දැන් මගේ මේ අද්දක බුතට දෙක නම් මෙහෙම මෙන්නේ. මේ එකක් මෙහෙම එකක් මෙහෙට යනකොට අනිත් එක මේ පැත්තට යනවා. මෙහෙම. මේ ආකාරයේ චලනයකදී බූත ඇටි එකිනෙක මත ලිස්සායයි. මෙහිදීද භූකම්පන ඇතිවිය හැක. මෙන්න මේ අවස්ථාවේදීත් මේ දෙක හොඳට ගැටෙන නිසා භූකම්පන තරංගයක් ඇති වෙලා භූමි කම්පාවක් ඇති වෙන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ සාපේක්ෂව චලනයේදී බූත ඇටි දෙකක් එකිනෙකින් ඈත් විය හැකිය. එකකින් ඈත් විය හැකිය. ඒ කියන්නේ මේ පළවෙනි අවස්ථාව. දැන් මෙහෙම හිටියා ඈත් වුණා. ඒතර මොකද වෙන්නේ පුතේ? ගැඹුරු ආගාදයක්. එන වලක් හැදෙන. දැන් අනිත් දෙකේදී කෙලිම භූමි කම්පා ඇති වෙන්න පුළුවන්. මේ පළවෙනි අවස්ථාවේදී පුතේ ගැඹුරු ආගාදයක් ඇති වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ අවස්ථා තුන හොඳට මතක තියාගන්න. මෙහෙම ඈත් වෙනවා. ඊළඟට එකක් අස්සේ එකක් යනවා. ඊට පස්සේ මේ දෙක මේ විදිහට යනවා. හරි. ඒතර මේ පළවෙනි අවස්ථාවේ ගැඹුරු ආගාදයක් වෙන්න පුළුවන්. අනිත් අවස්ථා දෙකේදීම බොහෝ විට භූමි කම්පා ඇති වෙන්න පුළුවන්. එහෙනම් මෙතෙන්ට පිළිතුර පුතේ ගැඹුරු ආගාදයක් ඇති විය හැකියි. කියන්නේ. Excuse me sir විභේදයක් ඇතිවීම කියන්න පුළුවන්. විභේදයක්. ඔව් විභේදයක් ඇති වෙයි කියලා කියන්නත් පුළුවන්. විභේදනයක් කියලා කියන්නේ බෙදීමක්. නේ විභේදනය කියලා කියන්නේ බෙදීමක් නෑ. ඔව් ඒක කියන්න පුළුවන් පුතේ. බෙදීමක් ඇති විය හැකියි. එකත් හරි. එක හරි. හරි. හොඳයි. ඊළඟ භූත ඇටි චලනය වීමේදී භූකම්පනයක් ඇති විය හැකිය. එසේ වීමට බූ තැටි කෙසේ චලනය විය යුතුය යුතුද ආ ඒ කියන්නේ අර ඉතිරි දෙකනේ ඔය ලියන්න වෙන්නේ එක් බූ තැටියක් අනෙත් තැටිය නෙරපා පහලට ගමන් කිරීම හරි එක් බූ තැටියක් අනෙක් බූ තැටිය නෙරපලා මෙහෙම පහලට යනවා දැන් මේ පළවෙනි රූපේ වගේ ඊළඟ බූ තැටි එකිනෙක මත ලිස්සා යනවා මේ විදිහට එකක් මෙහෙට යනවා එකක් මෙහෙට යනවා එකිනෙක මත ලිස්සලා යනවා ඉතුරු පුතේ මේ දෙක ගැටෙනවානේ අන්නේ ගැටීමේදී භූකම්පන තරංගයක් ඇවිල්ලා භූමි කම්පාවක් එන්න පුළුවන්. ඒකයි උතන සිද්ධිය වෙන්නේ. ඒකයි උතන සිද්ධිය වෙන්නේ. එහෙනම් මේ අවස්ථා දෙකේදී තමයි භූකම්පනයක් එන්න පුළුවන්. අර ඉස්සල් අවස්ථාවේදී විභේදනයක් එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් ආගාදයක් ඇති වෙනවා කියලා. right? හරි. භූත ඇටි මායිමක් උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇත. එය හඳුන්වන නම අපි දන්නවා මේ තියෙන්නේ සැබෑවට මේක කිලෝමීටර 1000ක් විතර මේක දිගයි. දහක් විතර දිගයි මේක මොකද්ද අපි කියන්නේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදනේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදනේ සාමාන්‍යයෙන් භූත ඇටි මායින් අපිට පේන්න තියෙන්නේ පුතේ මුහුදේ හැබැයි මේ ගොඩබිම ඉතා ප්‍රසිද්ධ භූත ඇටි මායිමක් තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ භූත ඇටි දෙකක් එකිනෙක සම්බන්ධ වෙන ස්ථානයක් ඒ තමයි සැන් ඇන්ඩ්‍රියාස් විභේදනේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදනේ right හරි හොඳයි ඒකේ 6 වෙනි ප්‍රශ්නේ භූත ඇටි චලනය ආදර්ශනය කිරීම සඳහා ඔබට පන්ති කාමරය තුල සිදු කළ හැකි ක්‍රියාකාරකමක් කෙටියෙන්. يعني මේ භූත ඇටි චලනය වෙන එක පෙන්වන්න අපිට කරන්න පුළුවන් දෙයක්. දැන් අපිට පන්ති කාමරේ කරන්න පුළුවන් මේ වැඩේ. දොඩම් ගෙඩියක පොත්ත කෑලි වලට වෙන්වනසේ පිහියකින් කපා. ඒ කියන්නේ පොතු වෙන් කරගන්න අපි දොඩම් ගෙඩිය නිකන් ඇත්තටම භූත ඇටි වගේ කෑලි කෑලි අර මේ වොලිබෝලේ net බෝලේ වගේ කෑලි කෑලි වලට කපනවා. පොත්ත පොත්ත. කපලා වෙන් වෙන්නම කපන්නේ නිකන් ලාවට කපනවා. කපලා මෙහෙම අපි අත් දෙකෙන් තරපනෝ හරි එතකොට පේනවා අරෙන් චුරු පනිනව මෙහෙන් චුරු පනිනව වගේ නේ හරි අරෙන් අර එලියට එනවා නේ එලියට එනවා එහෙම අපිට පේනවා හරි ඉතින් ඒ වගේ සීන් එකක් තමයි වෙන්නේ මේ ඇත්තටම පෘථුවිය හරි මේ පොඩ්ඩක් තරපන්න ඕන තරපනකොට අපිට පේනවා සමහර තැන් වල ඇතුළට යන්න පුළුවන් සමහර තැන් වලින් අර අස්සේ තියෙන අම්ලය එලියට එන්න පුළුවන් හරි දොඩම් මිස්ම එලියට එන්න පුළුවන් සමහර තැන් ඇතුළට යන්න පුළුවන් හරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හරි එහෙනම් මේ වගේ වැඩක් කරලා අපිට පුළුවන් මේක ආදර්ශනය කරන්න දැන් ත්‍රිමාණ ආකෘතිය ඒ කියන්නේ මේ කබල ප්‍රාවරණය හරය පෙන්වන්න ඔයා
මොනවාගෙන්ද පෙන්වුවේ? මැටි මැටි එහෙම නැත්නම් ක්ලේ වලින්. මතකද පාට ಜಾති තුනකින් ක්ලේ අරගෙන පොඩි බෝලයක් හැදුවා ක්ලේ. ඊට පස්සේ ඒක වටේට තව පාටකින් තව බෝලයක් හැදුවා ක්ලේ. හරි? ඒ කියන්නේ දැන් මෙහෙම පුතේ ක්ලේ වලින් තමයි ඔක නිය මැටි වලිනුත් පුළුවන් ක්ලේ වලින් මරුවට පුළුවන්. දැන් හිතන්න කොහොම බෝලයක් හැදුවා කියලා. අපි තු මේක රතු පාටින් හැදුවා කියලා. ඊට පස්සේ ඒකේ වටේට කොළ පාට ක්ලේ අරගෙන කොළ පාට වලින් ඒකේ වටේට රවුම හදනවා. ඊට පස්සේ උඩින් අපි තුම කළු පාට ක්ලේ දාගත්ත කියලා එහෙම හදනවා. ඊට පස්සේ මේක කපනවා පුතේ අපි. එහෙනම් කපනවා. කපනකොට අන්න අපිට පේනවා පෘථුවේ තියෙන ස්තර තුන. හැබැයි මතක තියාගන්න ඕන මේකෙන් ඇතුළෙම දාන ගුලිය ටිකක් ලොකු වෙන්න ඕන. ඊට වැඩිය ලොකු වෙන්න ඕන මේ ඊළඟ එක. මේ අන්තිමට දාන වටේටම දාන එක පොඩි තුනී එකක් වෙන්න ඕන. හරි. ඒක තමයි හරියටම මේක ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ සඳහා අපිට මැටි එහෙම නැත්නම් ක්ලේ යොදා ගන්න. ක්ලේ තමයි වඩා සුදුසු වෙන්නේ. ක්ලේ ගන්නවා නම් අපි එකම පාටක් අරගෙන හරියන්නේ නැහැ. එහිදී පාට තුනක් ගන්න ඕන. මැටි ගන්නවා නම් මැටි වලින් ටිකක් අමාරුයි. එහෙනම් මේ පාට කළ මැටි හරි මොකක් හරි එහෙම විවිධ ඒ කියන්නේ පාට තුනක වගේ මැටි ගන්න වෙනවා මේ වැඩේට අපි. හරි. හරි. රයිට්. එහෙනම් මැටි ක්ලේ කියන උත්තරය බාර ගන්න. මේ දෙකෙන් එකක්. මේ ආකෘතිය සෑදු ආකාරය පියවර තුනකින් ලියන්න. මේ තියෙන්නේ. මෙන්න තියෙනවා. මේ බලන්න ලස්සනට වැඩේ කරලා තියෙනවා. දැන් මේ ක්ලේ අරගෙන මේ වැඩේ කරලා තියෙනවා. අපිට පුළුවන් මේක පියවර තුනකින් කියන්න එක් වර්ණයක ක්ලේ ගුලියක් සාදනවා නේ මං කිව්වේ එක් වර්ණයක මේ විදිහේ ක්ලේ ගුලියක් හදනවා ඒ වටා වෙනත් වර්ණයක ක්ලේ තට්ටුවක් අලවනවා වෙනත් තට්ටුවක ක්ලේ තට්ටුවක් අලවනවා හරි ඒක ටිකක් ඝනකම් තට්ටුවක් අලවන්න ඕන එතකොට හොඳයි ඒ වටා තවත් වර්ණයක ක්ලේ තට්ටුවක් ඒකේ වටේට තවත් අපි තුම කොළ පාටින් එකක් අලවනවා කියලා ඒකේ වටේ හරි ඒක තුනී එකක් වෙන්න ඒක තුනී එකක් වෙන්න ඊට පස්සේ මේ කපනවා මැදින් මෙහෙම කපනවා දෙකට මෙහෙම කපනවා දොඩම් ගෙඩිය කපනවා වගේ කපනවා හරි ඒතුළු ලස්සනට අපිට ස්තර තුන පේනවා ඒ කියන්නේ හරය ප්‍රාවරණය කබල පේනවා එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පුතේ මේ ආකෘතිය නිර්මාණය කරලා දෙන්න රයිට් හරි එම ආකෘතිය ඇසුරින් පෘථිවිය අභ්‍යන්තර ව්‍යුහය ප්‍රදර්ශනය කළේ කෙසේද අයියෝ මොන්ටිසෝරි ප්‍රශ්නේ නේ එම බෝලය කපා බැලීමෙන් ඒ කියන්නේ අභ්‍යන්තර ව්‍යුහය පෙන්වුවේ කොහොමද ඒ ආකෘතිය අපි ඒ බෝලය කැපුවා දෙකට කැපුවා. ආ එහෙම කපලා අපිට පෙන්වන්න පුළුවන් මේක මේකට සමානයි මේක මේකට සමානයි මේක මේකට සමානයි. හොඳයි ඊනා ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ඡායා ඇතිවීම සම්බන්ධව හත ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමක් සිදු කළ ක්‍රියාකාරකමට අදාළ ද්‍රව්‍ය පිහිටන ආකාරයේ පිළිවෙලින් රූපේ දැක්වේ. ඡායා කියලා කියන්නේ සෙවණ ඇලි. ටෝච් එකක් තියෙනවා B කියලා වස්තුවක් තියෙනවා C කියලා එක්කුත් තියෙනවා D කියලා එක්කුත් තියෙනවා. හරි. අපි අංක ප්‍රශ්නෙට ඒ ආලෝක ප්‍රභවයෙන් ඒ කියන්නේ ටෝච් එකක් ඒක ආලෝක ප්‍රභවයෙන් ආලෝකේ නිකුත් කරන විට දී මත පැහැදිලි තියුණු ඡායාවක් ලැබුණි නම් ඒ කියන්නේ මෙන්න මේ ඩී කියන එකේ පැහැදිලි හොඳ හෙවණැල්ලක් ඡායාවක් ලැබුණනම් බී හා සී විය යුත්තේ කුමන ද්‍රව්‍යයද එහෙනම් බී ගෙන් ආලෝකේ අනිවාර්යෙන් සීට යන්න බෑ සම්පූර්ණයෙන්ම යන්න ඕන එහෙනම් පුතේ බී කියලා කියන්නේ අනිවාර්යෙන් පාරදුෂ්‍ය ද්‍රව්‍යයක් පාරදුෂ්‍ය තහඩුව එහෙම නැත්නම් පාරදුෂ්‍ය ද්‍රව්‍යයක් විය යුතුමයි. හරි. C කියලා කියන්නේ අනිවාර්යෙන් පාරාන්ද වස්තුවක් වෙන්න ඕන. පාරාන්ද වස්තුව එහෙම නැත්නම් පාරාන්ද බෝලය. හරි. පාරාන්ද වස්තුව කියලා තිබ්බත් අපි ලකුණු දෙනවා. හරි. පාරාන්ද වස්තුව. නේ. ඔයාලට මේක තේරුම් ගන්න. මේක ප්‍රැක්ටිකලි ඔයාලට තේරෙනවා. දැන් B කියන එක හරහා සම්පූර්ණින් ආලෝකයේ ගියොත් නේ C ට යන්නේ. ඒතර C හරහා ආලෝකයේ ගියොත් මෙතන පැහැදිලි හෙවණැල්ලක් ගන්න බෑනේ. එහෙනම් C කියන්නේ පාරාන්ද එකක් B කියන්නේ පාරදුෂ්‍ය එකක් වෙන්න. පාරදුෂ්‍ය එකක් වෙන්න. රයිට්? හරි. ඊළඟට D මත අපැහැදිලි බොඳ වූ ඡායාවක් ලබා ගැනීමට මෙහි යම් කොටසක් වෙනස් කළ යුතුය. හොඳයි. දැන් පුතේ D ගේ නිකන් බොඳ වෙච්ච ඡායාවක් ගන්න ඕන නම්. හරි. ඒ කියන්නේ පැහැදිලි ඡායාවක් නෙමෙයි බොඳ වෙච්ච එකක් ගන්න ඕන. ඒ කියන්නේ ඡායාවකුයි උපඡායාවකුයි ගන්න ඕන. හරි. ඒ කියන්නේ හෙවණැල්ලේ වටේ තව පොඩි හෙවණැල්ලක් තියෙනවා. මොකද්ද කරන්න ඕන? වෙනස් කළ යුතු කොටස අදාළ අක්ෂරය ලියන්න. ඒ තමයි B. B වෙනස් කරන්න ඕන. හරි. B වෙනස් කරන්න. ඒ වෙනුවට අලුතෙන් අතුලත් කළ යුතු කොටසේ තිබිය යුතු විශේෂ ලක්ෂණයක් ගුණයක් ලියන්න. ඉතින් ඒක පාරභාෂක කරන්න.
පාරභාෂක කියලා කියන්නේ නිකන් මල් විදුරු කැලලක් වගේ එකක් උතන්ට ඇල්ලුවා නම් හරි. හරි. එතුණ නිකන් අතන බොඳ වෙච්ච එකක් තමයි පේන්නේ අපිට. බොඳ වෙච්ච එකක් පේන්නේ. මොකද මෙතනින් ආලෝකයේ විධිමත්ව ක්‍රමවත්ව යන්නේ නැහෙනේ. පාරභාෂක ද්‍රව්‍ය වලින්. හරි. එහෙනම් පුතේ පාරභාෂක ද්‍රව්‍යයක් එහෙම නැත්නම් පාරභාෂක ගුණය වගේ එකක් කියන්න. හොඳයි B කොටස ඉවත් කර ශිෂ්‍යයාට දැන් B කොටස අයින් කරනවා ශිෂ්‍යයාට D මත සීහි ඡායාව හා උපඡායාව දැක් ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා C ද්‍රව්‍ය චලනය කළ යුත්තේ D දෙසටද A දෙසටද? දැන් පුතේ මේ කියන්නේ ඡායාවයි උපඡායාවයි බලා ගන්න ඕන. ඒ කියන්නේ හෙවණැල්ලක් වටේට තව හෙවණැල්ලක් ඕන. ඉස්සල්ලත් නිකන් ඒ වගේ නිකන් ලාවට ඒ වගේ එකක් තිබ්බා. ඒක පැහැදිලිව ඡායාවයි උපඡායාවයි හඳුන ගන්න බැරි වුණා මේ බීට පාරභාෂක එකක් දැම්මම. මෙතනදි පැහැදිලිවම හෙවණැල්ලයි හෙවණැල්ලට එහා පැත්තෙන් තව හෙවණැල්ලක්. ඒ කියන්නේ ඡායාවයි උපඡායාවයි. දැක් ගැනීමට ඕන. එතකොට C ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ බෝලේ කියලා හිතන්නකෝ. බෝලේ ගේන්න ඕන D ගේ පැත්තටද A ගේ පැත්තටද කියලා අහනවා. ඒ දෙසට ගේන්නේ. එහෙම නැත්නම් කාට හරි ලියන්න පුළුවන් D ට විරුද්ධ දිශාවට කියලා. ඒ කියන්නේ මේ C කියන බෝලේ දැන් B නෑ හරි. B නෑනේ මේ ප්‍රශ්නේදී. C කියන එක මේ ටෝච් එකට ලං කරාම් පුතේ ඔන්න D ගේ ඡායාවයි උපඡායාවයි වැටෙනවා. ඡායාවයි උපඡායාවයි වැටෙනවා. දැන් මොකක්ද ඒ කරේ? වස්තුව ආලෝක ප්‍රභවයට ලං කරා. එතකොට ඡායාවකුයි උපඡායාවකුයි හම්බ වෙනවා. වස්තුව ආලෝක ප්‍රභවයෙන් ඈත් කරනකොට පුතේ ඡායාව විතරයි. දැන් රියල් උදාහරණය තමයි සූර්යයයි ඔයයි. ඔයා දැන් එළියේ හිටන් ඉන්නවා කියලා හිතන්නකෝ අවුව වැටලා තියෙන වෙලාවක. ඒතර ආලෝක ප්‍රභවය කවුද? සූර්යා. වස්තුව කවුද? ඔයා. ඒතර ඔයාගේ හෙවණැල්ල වැටෙනවානේ බිම හරි බිත්තියක හරි කොහේ හරි ඒ තියෙන තැනක. ඒතර ඒ ඔයාගේ හෙවණැල්ල වටේට තියෙනවද උපඡායාවක්? නැහැ. ඇයි නැත්තේ? නැති වෙන්නේ ආලෝක ප්‍රභවයයි වස්තුවයි ගොඩක් ඈතින් තියෙන නිසා. හරි. දැන් ඔයා ඉර ගාවට ගියොත් එහෙම අන්න ඡායාවයි උපඡායාවයි දෙකම දක්නට ලැබෙයි. මේ යන්න පුළුවන් ද බැරිද මන් දන්නේ නැහැ හරි. පුතේ මේකයි තේරුම් ගන්න ඕන. ආලෝක ප්‍රභවයයි වස්තුවයි ලං වෙනකොට ඡායාවයි උපඡායාවයි දෙකම ඇති වෙයි. ආලෝක ප්‍රභවය වස්තුවෙන් ඈත් වෙනකොට වස්තුවෙන් ඈත් වෙනකොට ඡායාව විතරයි. ඡායාව විතරයි. රයිට්? හරි. මතක තියාගන්න. තල දර්පණ භාවිතා කරන අවස්ථා දෙකක්. කණ්ණාඩි පාවිච්චි කරනවා අපි මූණ බලන්න, වාහනවල පිටුපස බැලීමට, නේ? රියදුරු අසුනට ඉහළින් තියෙනවා. ඊළඟට බහුරූපේක්ෂය නිර්මාණයට, බහුරූපේක්ෂය නිර්මාණයට ඔය වගේ දේවල් තව ගොඩක් තියෙනවා ඉතින්. හරි. කොහමද මෙතනින් අහන්නේ දෙකයි. පරීක්ෂය නිර්මාණයට ඔය වගේ ඒවා අපිට ලියන්න පුළුවන්. රයිට්. Excuse me sir. අහන්න පුතේ. අක්ෂර පාර්ශික අපවර්තනය කළ බැරීමට කියලා ලියන්න බැරි මොකද පුතේ? අක්ෂර පාර්ශික අපවර්තනය කර බැලීමට. අක්ෂර පාර්ශික අපවර්තනය කර බැලීමට. ඔව් ඒකත් හරි. හැබැයි විභාගයට අවුල් ලියන්න එපා. ඊට වැඩිය නියම භාවිත තියෙනවනේ පුතේ. දැන් මූණ බලන්න. දැන් අර කොණ්ඩේ කපලා කොණ්ඩේ පිටුපස කොටස බලා ගැනීමට හරි. එහෙම නැත්නම් මොනවාද වෙළඳ සැල්වල බහු ප්‍රතිබිම්බ නිර්මාණය කරගන්න නේ. ඒ වගේ එකක් ලියන්න. පරීක්ෂය නිර්මාණය කරගන්න. බහු රූපේක්ෂය හදන්න. ඔයා කියන එක හරි. හැබැයි ඊට වැඩිය හොඳ භාවිත තියෙනවා පුතේ. හරි. මම දන්නේ නැහැ ගුරුවරයා ඒකට ලකුණු දෙයිද නැද්ද දන්නේ නැහැ. මන්නම් ලකුණු දෙනවා. හැබැයි ඊට වැඩිය හොඳ භාවිත තියෙනවා. රයිට්. ඔයාගේ උත්තරේ හරි වැරදි නැහැ. රයිට්. හරි. හොඳයි ඊළඟට තල දර්පණ වලින් ඇතිවන ප්‍රතිබිම්බව ලක්ෂණ දෙකක්. දැන් ලක්ෂණ සෙට් එක මතක තියෙන්න ඕන හරි. උඩුකුරුයි වස්තුවේ ප්‍රමාණයට සමානයි තිරයකට ගත නොහැකි. ඒ කියන්නේ අතාත්විකයි. පාර්ශ්වික අපවර්තනයේ සිදුවේ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. ඔක්කොම කරුණු පහක් තියෙනවා. පහක් තියෙනවා. උඩුකුරුයි වස්තුවේ ප්‍රමාණයට සමානයි අතාත්විකයි. ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. පාර්ශ්වික අපවර්තනයකට ලක් වේ. හරි. ඔන්න කරුණු පහක්. කරුණු පහක් තියෙනවා.
පහම මතකේ තියාගෙන ඉන්න. Right. ඊළඟට දැන් මේ තියෙන පුතේ අවතල දර්පණයක්. අතුරට නෙරලා තියෙනවා නම් අවතල දර්පණයක්. පුතේ අවතල දර්පණයක් ඉදිරියේ වස්තුව තියෙන තැන අනුව ප්‍රතිබිම්බයේ ස්වභාවය වෙනස් වෙනවා. හැබැයි ඔයා තල දර්පණයේ ඉදිරියේ තල කණ්ණාඩියට ළඟින් හිටගත්තත් ඈතින් හිටගත්තත් ප්‍රතිබිම්බයේ ස්වභාවය එකම විදියයි. හැබැයි අවතල දර්පණයක එහෙම නැහැ. අවතල දර්පණයක වස්තුව තියෙන තැන අනුව ප්‍රතිබිම්බයේ ස්වභාවය වෙනස් වෙනවා. දැන් මේ මෙතන බලන්න A B C D කියලා අවස්ථා හතරක් තියෙනවා. ඒ ස්ථාන හතරේ ඉන්නකොට ප්‍රතිබිම්බ හතරක් හැදෙන්නේ. ඒ කියන්නේ එකම ප්‍රතිබිම්බ ලක්ෂණ එක වෙන්නේ නැහැ. එක වෙන්නේ නැහැ. හරි. උත්තර දර්පණයක එහෙම නැහැ. උත්තර දර්පණයක කොතන හිටියත් ප්‍රතිබිම්බයේ ස්වභාවය ඒකාකාරයි. තල දර්පණයක කොතන හිටියත් ප්‍රතිබිම්බයේ ස්වභාවය ඒකාකාරයි. හැබැයි අවතල දර්පණයක වස්තුව තියෙන තැන අනුව ප්‍රතිබිම්බයේ ස්වභාවය වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අපි යම් ප්‍රශ්නයක්. අවතල දර්පණයකින් උඩුකුරු ප්‍රතිබිම්බයක් ඇතිවන අවස්ථාවක දර්පණය වෙතට වස්තුව ගෙනීමේදී ප්‍රතිබිම්බයේ දැකිය හැකි වෙනස කුමක්ද? හොඳයි. දැන් මොකද අපිට කියන්නේ? අවතල දර්පණයකින් උඩුකුරු ප්‍රතිබිම්බයක් ඇතිවන අවස්ථාවක. දැන් මෙන්න උඩුකුරු ප්‍රතිබිම්බය මේ තියෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් අවතල දර්පණයට ළඟ දර්පණයට ළඟම වස්තුව තියෙන අපි හිතමු වස්තුව විදිහට අපි ඊතලයක් තියමු මෙතන. අපි හිතමු ඔන්න ඔහොම ඊතලයක් තියෙනවා කියලා. ආ හරි. ඒතුළ දර්පණයට ආසන්නේම තියෙනකොට වස්තුව ප්‍රතිබිම්බය පුතේ වස්තුවට වැඩිය විශාලයි. වස්තුවට වැඩිය විශාලයි. තිරයකට ගන්න බෑ. හරි. ඒ කියන්නේ අතාත්විකයි අවස්ථාවේ. අතාත්වික ඒ කියන්නේ තිරයකට ගත නොහැකි වස්තුවට වැඩිය විශාල ප්‍රතිබිම්බයක් හැදෙන්නේ අවතල දර්පණයේ ආසන්නේම වස්තුව තිබ්බොත්. වස්තුව තිබ්බොත්. හරි. එක මතක තියාගන්න. එහෙනම් මොකද කියන්නේ? වෙනස කුමක්ද? ප්‍රතිබිම්බයේ විශාල වේ. උඩුකුරු ප්‍රතිබිම්බයක් ඇති වෙන අවස්ථාවක ප්‍රතිබිම්බයේ ලක්ෂණය තමයි ප්‍රතිබිම්බයේ විශාලයි. ප්‍රතිබිම්බයේ විශාලයි. හරි? මතක තියාගන්න. හොඳයි, 4 වෙනි ප්‍රශ්නේ. වාහනවල පැති කණ්ණාඩි ලෙස වක්‍ර දර්පණ වර්ගයක් භාවිතා කරයි. ඒ කියන්නේ සයිඩ් මිරර්ස් වලට. අපි පාවිච්චි කරන්නේ වක්‍ර දර්පණ. එම දර්පණ වර්ගයේ නම් කරන්න උත්තර දර්පණ. දැන් බලන්න ඔය වාහනවල බයිසිකලේ කාරි ත්‍රිවිල් එක කාර් එක වෑන් එක ඕන එක පොඩ අල්ලලා බලන්න පුතේ මෙහෙම ඉදිරියෙන් නෙරලා තියෙන්නේ උත්තර දර්පණ තියෙන්නේ උත්තර දර්පණ තියෙන්නේ හරි එහිදී ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් පුතේ ඇයි මෙහෙම දාන්නේ උත්තර දර්පණ වැඩි ඉඩක් බලා ගන්න හරි ඒ කියන්නේ ඇත්තටම ප්‍රතිබිම්බේ කුඩයි දැන් අපි දැන් මං වාහනේ එලවගෙන ඔහම යනකොට මං පැත්තෙන් ඔහම බලනවානේ ඔහොම බලනකොට මට සයිඩ් කණ්ණාඩිය පේනවා. ඒතර මට සයිඩ් පිටිපස්සේ ගොඩාක් පරාසයක් පේන්න ඕන පුතේ. දැන් පිටිපස්සේ තියෙන වාහනේ බල්බ් එක විතරක් ලොකු වෙලා පේනවා කියලා හිතන්නකො යා. එහෙම වැඩක් නැහැ නේ ලොකු ප්‍රදේශයක් පේන්න ඕන. එහෙනම් විශාල ප්‍රදේශයක් නරඹන්න නම් නරඹනකොට ඒ ප්‍රදේශයේ පොඩියට නේ පෙන්වන්න වෙන්නේ. එහෙනම් ප්‍රතිබිම්බයේ කුඩයි උඩුකුරුයි. උඩුකුරු. හරි උඩුකුරු ප්‍රතිබිම්බයක් නේ. දැන් පිටිපස්සේ එන වාහන අනිත් පැත්තේ හැරවිලා අපේ. එහෙම හරියන්නේ නැහැ නේ පුතේ. හරි එහෙනම් උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ උත්තර දර්පණවලින් සර් අහන්න පුතේ සර් මේ අර දැන් කියපු එක ප්‍රතිබිම්බ තිරයකට ගත නොහැක කියන ඒවා ගන්න බැයිද සර් එහිදී ඇතිවන හරි වස්තුට වැඩි කුඩා හරි පුතේ වස්තුට වැඩි කුඩා වේ හරි ඒක හරි රයිට් ඊළඟට යනවා 4 වෙනි ප්‍රශ්නෙට ආහාර ජීර්ණ පද්ධතිය 4A කොටස ආහාර ජීර්ණ පද්ධතිය ආර්ජනය කිරීම සඳහා ක්ලේ උපයෝගී කරගෙන සැකසූ ආහාර ජීර්ණ පද්ධතියේ රේඛීය රූප සටහන පහක් දැක්වේ රූප සටහනේ A B C D E F කොටස් නම් කරන්න ඉතින් මේ කොටස් නම් කරන්න තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික පුළුවන් නම් මේවා නැතින්
ඒ කියලා කියන්නේ ගලනාලය ගලනාලය කියන්නේ අන්න ශ්‍රෝතය කියන්නත් පුළුවන් ගලනාලය කියලා කියන්නත් පුළුවන් B කියලා කියන්නේ බඩ බඩ කියලා ලියන්නේ අපි අපි ඒකට කියන්නේ ආමාශය කියලා C කියලා කියන්නේ පුතේ දිවක් වගේ තියෙන එකක් ඒකට කියන්නේ ආග්නයාශය කියලා ඒකෙන් රසායනික යුෂ ආහාර ජීර්ණ පද්ධතියට ලබා දෙනවා පුතේ D කියලා කියන්නේ කුඩාන්ත්‍රය කුඩා බඩවැල කියලා තිබ්බත් අපි ලකුණු දෙනවා ඊ කියලා කියන්නේ කැතයි කියන එක නෙමෙයි පුතේ ඊ කියලා කියන්නේ අපේ දේහයේ තියෙන විශාලතම අවයවය දේහයේ තුල තියෙන අක්මාව අපේ දේහයේ විශාලතම අවයවය පුතේ සම අපේ දේහයේ තුල තියෙන විශාලතම අවයවය තමයි අක්මාව ඔය අක්මාවත් අපේ ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධයි විවිධ විෂ වර්ග ඔය අක්මාව හරහා අපේ ආහාර ජීර්ණ පද්ධතියට එකතු කරනවා ඊළඟට පුතේ F කියලා කියන්නේ මහා බඩ වැල කියලා තිබ්බත් අපි ලකුණු දෙනවා හැබැයි ඒකේ හරි ටර්ම් එක තමයි හරි නම තමයි මහාන්ත්‍රය මහාන්ත්‍රය රයිට් එහෙනම් ওই විදිහට අපිට පුළුවන් මේ කොටස් ටික නම් කරගන්න රයිට් ඊළඟ ප්‍රශ්නේ ජලය අවශෝෂණය සිදුවන්නේ කුමන ව්‍යුහය මගින්ද වතුර ටික අපේ දේහයට උරා ගන්න පුතේ මහාන්ත්‍රයෙන් එහෙම නැත්නම් මහ බඩ වැලින් වතුර ටික උරා ගන්න මහ බඩ වැලින් මහාන්ත්‍රයෙන් ආහාර ජීර්ණ පද්ධතියට ශ්වසන පද්ධතියට අයත් වෙන පොදු කුටීරය පොදු ව්‍යුහය තියෙන්නේ මෙන්න මෙතන පුතේ මෙන්න මෙතනට කියන්නේ මොනනිකාවද ග්‍රසනිකාව කියලා අපි ඒකට කියන්නේ ග්‍රසනිකාව කියලා ආහාර ආහාර ජීර්ණ පද්ධතියට ශ්වසන පද්ධතියට පොදු කුටීරය දැන් හිතන්න මගේ මේ ඉස්සරහා ඇඟිල්ල ශ්වාසනාලය කියලා හිතන්න ශ්වසන පද්ධතියට අයිති මේ පිටිපස්ස ඇඟිල්ල තමයි අන්න ශ්‍රෝතය කියලා හිතන්න එතකොට මේ ඇඟිලි තුඩු දෙක තියෙන මේ උඩ මෙතන එතන පොදු කුටීරයක්නේ එතනට කියන්නේ පුතේ ග්‍රසනිකාව කියලා ග්‍රසනිකාව කියලා රයිට් හරි මුඛ කුහරයේ තුලදී ආහාර යාන්ත්‍රික ජීර්ණයට ලක්වේ ඒ සිදුවන්නේ කෙසේද පුතේ ආහාර ජීර්ණය වෙනවා කියලා කියන්නේ සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් වෙනවා කියන එක ඉතින් ඒක කරනවා ක්‍රම දෙකකට ඒ කරන්නේ පුතේ එක්ක යාන්ත්‍රික ජීර්ණය එහෙම නැත්නම් රසායනික ජීර්ණය යාන්ත්‍රික ජීර්ණයේදී වෙන්නේ පුතේ රසායනික ද්‍රව්‍යවල සහභාගීත්වයක් නැහැ ආහාරය කුඩා කැබලි වලට කැඩෙනවා එහෙනම් කටේ ඇස්සේදී ආහාරය කුඩා කැබලි වලට කඩලා දෙන්නේ කවුද පුතේ දත් මගේ ගාල හපලා පරපර කැලි කැලි වලට කඩලා දාන එක රසායනික ද්‍රව්‍ය සහභාගි වෙන්නේ නැහැ එතන මේ දත් වලින් මේ කැලි පොඩි කැලි කරන් රසායනික ද්‍රව්‍ය සහභාගි වෙන්නේ නැහැ නේ එහෙනම් අන්න දත් මගින් ආහාර කුඩා කැබලි වලට කැඩීම අන්න යාන්ත්‍රික ජීර්ණය යාන්ත්‍රික ජීර්ණය රයිට් හාර එකේ B කොටසට අපි යනවා මානව ශ්වසන පද්ධතියේ තහ එහි ක්‍රියාවලිය ආදර්ශනීය කිරීම සඳහා විද්‍යාගාරයේදී සකස් කළ ආකෘතියක රූපසටහන පහත දැක්වේ මේකේ A B C D කොටස් මානව ශ්වසන පද්ධතියේ කවර ව්‍යුහ වලට සමාන වේද කියලා අපෙන් ප්‍රශ්න කරනවා හොඳයි මේ තියෙන අපේ ශ්වසන පද්ධතිය මේකේ සමානකම් තියෙනව මොනවාද කියලා බලමු හරි A A කියලා කියන්නේ අර Y වගේ Y නලයක් ඇවිල්ලා මෙහෙම දෙකට බෙදෙනවානේ දැන් මේ මේ Y නලයේ මේ උඩ කෑල්ලට අපිට ඕන නම් කියන්න පුළුවන් ශ්වාස නාලය දැන් මේ තියෙන ශ්වාස නාලය දැන් ඔක මෙහෙම ඇවිල්ලා Y හැඩයට බෙදෙනවානේ වම් හා දකුණු පෙනහැලි වලට ඔය යනවා එහෙනම් ඒ බෙදෙන නාලේ නේ අහන්නේ එහෙනම් ඒ තමයි වම් ශ්වාස නාලිකාව ඒ වම් පැත්තේ තියෙන නිසා වම් ශ්වාස නාලිකාව එහෙම නැත්නම් වම් ඕනේ නැහැ ශ්වාස නාලිකාව වම් ශ්වාස නාලිකා කතන්දර ඕනේ ශ්වාස නාලිකාව ශ්වාස නාලිකාව හරි ඊළඟට B කියලා කියන්නේ පුතේ B කියලා කියන්නේ බැලුම් බෝලෙටනේ ඒ කියන්නේ පෙනහැල්ලට ඒක සමාන කරන හරි වම් පෙනහැල්ල ඕනේ නැහැ පෙනහැල්ලට සමාන කරන බැලුම් බෝලේ තමයි අපේ පෙනහැල්ලට සමාන කරලා තියෙන්නේ C කියලා කියන්නේ පුතේ යට තියෙන මහා පේශිය ඒකට කියන්නේ මහා ප්‍රාචීර පේශිය කියලා එහෙම නැත්තම් මහා ප්‍රාචීරය කිව්වත් ගැටලුවක් නැහැ. D කියලා කියන්නේ ඝණ්ඨාසරාව. ඝණ්ඨාසරාව සමාන කරන්නේ අපේ උරස් කුහරයට. හරි? උරස් කුහරයට. පෙනාලි දෙක තියෙන උරස් කුහරය තුල. උරස් කුහරය තුල. රයිට්. එහෙනම් අපිට පුළුවන් ඔන්න ඔය ආකාරයට ඔය කොටස් ටික දක්වන්න. රයිට්. මෙම ආකෘතියේ රබර් පටලය පහළට අදින විට දක්න ලැබෙන නිරීක්ෂණේ මේ රබර් සී කියන රබර් පට ඔව් ප්‍රශ්නයක් තියෙනවද පුතේ? ච පර්ෂුව කියන්න බෑද? ඔව් පර්ෂුව කියන්න බෑ පර්ෂු කූඩුව කියන්න පුළුවන්. පර්ෂුව කිව්වත් එකයි. එක ඇට කට්ටයි. මෙහෙම එකයි. හරි. එතන මේ ඇට කටු ගොඩාක් තියෙනවනේ මෙහෙම පුතේ. ඒ ටික ඔක්කොටම අපි කියන්නේ පර්ෂු කූඩුව කියලා. දැන් මේ මගේ ඇඟිලි ටික හිතන්නකෝ.
දැන් මේ මේ තියෙන පාර්ශු මගේ ඇඟිලි පාර්ශු කියලා හිතන්න. එතකොට මේ ටික ඔක්කොම එකතු වුණාම අපි කියන්නේ පාර්ශු කූඩුව කියලා. පාර්ශුව කියන්න එපා. හරි පාර්ශු කූඩුව කියලා. හරි එහෙම නැත්නම් උරස්කුවරේ. උරස්කුවර. හරි. හොඳයි මේ මාක්‍රුතිය රබර් පටලේ පහළට අදින විට දක්නට ලැබෙන නිරීක්ෂණය. මේ C කියන රබර් පටලේ මෙහෙන් පහළට අදිනවා. රබන් හඬක් ඇසේ නෑනේ රබර් රබන් එහෙම රබන් හඬක් ඇසෙන්නේ නෑනේ. හරි. සාමාන්‍යයෙන් රබර් පටලයක් ඇදව සද්දයක් නෙන්නේ මේක එහෙම එන්නේ නැහැ. මේකදී මොකද වෙන්නේ? මෙහෙම මේක පහලට අදිනකොට බැලුම් බෝල දෙක පිම්බෙනවා. ඇයි ඒ? මේකේ ඇස්සේ ඉඩ වැඩි වෙනවා. එතකොට ඒ වැඩි ඉඩ ටික පුරවන්න එළියෙන් වාතය ඇතුළු වෙනවා. ඇතුළු වෙන්නේ බැලුම් බෝල වලට. එතකොට බැලුම් බෝල පිම්බෙනවා. ඒ කියන්නේ සර් ඒක මොකට සමාන වෙන්නේ? ආස්වාසයට. හුස්ම ගන්න එකට ඒක සමාන වෙයි. ආස්වාස ක්‍රියාවට ඒක සමාන වෙනවා. හරි.